හරි බෑ එදා අපි කතා කරා හෝම් එකේ මෙතන තියෙන මුර ටික ගැන ඊට පස්සේ අපිට අන්තිමේට මේකේ හම්බෙනවා ෆයිල් එකෙන් කරන්නේ මොකක් හරි දෙයක් හොයා ගන්න එක ඒ කියන්නේ කොහේ හරි තියෙන තැනකින් හොයා ගන්න එක මම ඒකට මුතෙන්ට ආටිකල් එකක් දාගත්තා එක් කරලා පෙන්නන්න ඕනට මම ෆයිල් එක දුන්නාම ඒකේ නම මේ වගේ එකක් අපිට මෙතන ටයිප් කරන්න පුළුවන් අපිට හොයා ගන්න ඕනේ මොකක්ද කියන එක මම මෙන්න මේ කී ලොගර් කියන එක තමයි කොපි කරගන්නේ මම ඒක ටයිප් කරලා ඒක ටයිප් කරාට පස්සේ ඒක තියෙන හැම තැනක්ම highlight වෙලා අපිට පෙන්වන්න ගන්නවා දැන් හදිසියෙවත් අපි හිතමුකෝ අපි document එක ටයිප් කරන්න ගිහිල්ලා තියෙනවා key logger එක වෙනුවට අපි දාලා තියෙන්නේ k a y කියලා මේකේ හැම තැනකටම මම දැනට දැන් දෙක තුනකට දැම්මා අපි k a y කියලා දාලා තියෙන්නේ කියමුකෝ අනිත් තැන් ගැන හිතන්න එපා මම දැනට උදාහරණයකට ගත්තේ මේ තැන් තුන ඉතින් අපිට ඕන මේක k a y l o double g e r කියලා තමයි අපි දාලා තියෙන්නේ ඒ වුණාට මේක ඇත්තටම එන්න ඕන k e y l o double g p r කියන එක ඉතින් ඒක අපිට හොයලා බලා ගන්න පුළුවන් මෙන්න මේ find කියන method එකෙන් මේක control එකයි f එක ගැහුවාම එනවා control f එකෙන් අපිට හොයා ගන්න පුළුවන් find එක ඒ box එක open කර ගන්න පුළුවන් දැන් අපි මේකේ find එකෙන් හොයා ගත්තා වගේ control එකයි මොකද්ද control එක f එකයිද f එකයි control f ඔව් අහරි अकुरु දැන් අපි මේක එකින් එක වෙනස් කරද්දී අපිට වෙලාවක් යනවා ඒ නිසා අපිට එකින් එක වෙනස් කරන්න ඕනේ මම මේක කොපි කර ගන්නවා k a y l o double g e r කියලා තමයි අපි දැන් ඒක තියෙන තැන මාරු කරන්න ඕන key logger කියන එකට k e y කියලා එන්න ඕන එතකොට මම ගිහිල්ලා මෙන්න මෙතන find එකට පහල තියෙනවා replace එක ඒක control h එකෙන් ගන්න මම එකක් දෙන්න find එක ඊළඟට checking replace එක ඒකෙදි කරන්නේ අපි අර වගේම තමයි find එකේ වගේම යම් කිසි තැනක තියෙන දෙයක් හොයලා ඒක වෙනුවට දෙයක් ආදේශ කරනවා කියන්නේ replace කරන එක තමයි මේකෙන් කරන්නේ මම මේක දාගත්තා දැන් වලට පේනවා key logger එකේ අර වැරදියට type කරපු ටික මම මෙතනින් ගිහිල්ලා කරන්නේ control h එක හරි එහෙමත් නැත්නම් replace එකෙන් හරි ගන්නවා මේක ඊට පස්සේ මට align කරන්න ඕන මෙන්න මේ තියෙන වචනේ k a y l o double g e r කියලා ඒකට පහල තියෙනවා මෙතනින් අපිට අපි search කරපු වචන මෙතන find එකේ search කරපු වචන ටික ඔක්කොම මෙතන පෙන්නනවා ඒ නිසා ඕන නම් මෙතනින් පුළුවන් find එක දාලා එතනිනුත් හොයා ගන්න පුළුවන් අපි replace එක ඇතුළෙම හැබැයි මේ රීප්ලේස් එක වෙනවම් කියන්නේ ඒක රීප්ලේස් වලටම යූස් කරන්න අපිට ඒක රීප්ලේස් කරන්න ඕනේ දැන් k a y l o double g e r කියන එක k e y l o double g e r කියලා මම ඒක දීලා මෙතන රීප්ලේස් දෙනවා රීප්ලේස් දුන්නම ඔයාලා දකින්නදී මෙතන k a y තිබ්බ එක k e y විදිහට මාරු වුණා ඊළඟට මෙන්න මෙතන තියෙන එක k a y විදිහට තියෙන්නේ මම ඒකත් රීප්ලේස් දුන්නාම ඒකත් මාරු වෙනවා k e y l o double g e r කියලා. ඒ වගේම අනිත් එකත් අපිට මේ විදිහට මාරු කරන්න පුළුවන්. එයා ඔක්කොම ටික මාරු කරලා ඉවරුනහම එයා අපෙන් අහනවා මේකේ ඔක්කොම කරලා ඉවරයි අපිට කන්ටිනියු කරන්න මොකක් හරි සර්ච් කරන්න තව එකක් තියෙනවා කියලා. ඒක yes දුන්නත් මේක ඒ විදිහටම තියෙනවා finish කියලා එනවා අපිට. ආපහු මේ box එක close වෙන්න තු එහෙමම තියෙනවා. මම ආපහු මේක මාරු කර ගන්නම් අර තිබ්බ විදියටම දැන් ඔයාලට තේරෙනවා ඇති එකින් එකට මාරු වෙන්නේ මෙතන ඒකත් ටිකක් කරදරයි වගේ නිසා ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතනයි මෙතනයි මෙන්න මෙතනයි තමයි අපේ k a y l o double g e r කියන එක තියෙන්නේ මම මෙන්න මේකේ
ආපහු අර රීප්ලේස් එක අරන් ෆයින්ඩ් එකට k y l o w g r දාලා රීප්ලේස් එක රීප්ලේස් විත් කියන එකට හරියට දෙනවා වචනේ ඊළඟට මෙන්න මෙතන රීප්ලේස් ඕල් දුන්නාම ඒ ටික ඔක්කොම රීප්ලේස් වෙනවා මේ අය ෆයින්ඩ් කරන්න රීප්ලේස් කරන්න ටූල් බාර් එකේ ඔප්ෂන්ස් නැහැ නේද මොකේද ටූල් බාර් එකේ ඔය තියෙනවා මේ තියෙන මෙතන කෙලවරේම වර්ඩ් මොකද්ද පාවිච්චි කරන්නේ සෙවන් මේක 2010 එනම් මේකේ තියෙනවා 2003 2007 වගේ නම් ඔයාලට ඉන්සර්ට් එකෙත් ඇති එක එහෙම නැත්නම් කන්ට්‍රෝල් F එකෙන් තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කෝම් එකේ එහා පැත්තේ මුල්ලෙම තියෙන බා ෆයින්ඩ් එක 2007 ඔව් මෙහා පැත්තේ මුල්ලෙම හරි අපිට ආවා මම මේක උඩ එක හදාගත්ත නිසා දෙකක් රීප්ලේස් කරා කියලා ආවා මම මේක යස් දීලා ආය අපිට රීප්ලේස් කරගන්න දෙයක් නැහැ දැන් ආපහු අර තිබ්බ විදියටම ඒක හැදිලා තියෙනවා ඊළඟට අපිට මෙතන සිලෙක්ට් එක නම් තියෙන්නේ අපිට මෙතනින් සිලෙක්ට් ඕල් දීලා සම්පූර්ණ ඩොකියුමන්ට් එකම සිලෙක්ට් කරගන්න පුළුවන් සිලෙක්ට් ඔබ්ජෙක්ට් දුන්නාම අපිට පුළුවන් ඔබ්ජෙක්ට් එකක් විතරක් සිලෙක්ට් කරගන්න මේකේ ඔබ්ජෙක්ට් නැති නිසා සිලෙක්ට් වෙන්නේ නැහැ එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක උඩ ඩබල් ක්ලික් කරලා සාමාන්‍යයෙන් මේකේ අපි වචනයක් උඩ ඩබල් ක්ලික් කරොත් ඒ වචන විතරක් සිලෙක්ට් වෙනවා ඊට පස්සේ තුන් පාරක් ක්ලික් කරොත් ඒ ඡේදෙම සිලෙක්ට් වෙනවා මේක ඡේදයක් විදිහට මම දීලා තියෙන්නේ ඒ නිසා මේක උඩ තුන් පාරක් ක්ලික් කරොත් ඒ සම්පූර්ණ ඡේදෙම සිලෙක්ට් වෙනවා මම හිතන්නේ ඒ ටික පැහැදිලියදී සිලෙක්ට් එකට නම් කන්ට්‍රෝල් A අපි පාවිච්චි කරන්නේ සිලෙක්ට් ඕල් දෙන්න C T R + A සිලෙක්ට් ඕල් කියන එක මේකේ අනිත් ඒවට නම් මං හිතන්නේ ඒවට නම් නෑ අපිට ෂෝට්කට් කී එක සිලෙක්ට් එකේ සිලෙක්ට් ඕල් එක තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න අපි කන්ට්‍රෝල් A එකත් එක්ක අපිට එතකොට ඕන තැන ක්ලික් කරලා කන්ට්‍රෝල් A එක ගියාම ඒක සිලෙක්ට් කරගන්න පුළුවන් සම්පූර්ණ එතනක මේ හෝම් ටැබ් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද නෑ බන්න දැනට අපි හෝම් ටැබ් එක ඉවර කරා ඒක ඇතුලේ මොකක් හරි තියෙන එක ප්‍රශ්නයක් තියෙනවද ඔව් රෙකෝඩ් එක යනවා ආ හරි හරි රෙකෝඩ් එක දාන්න ඕනේ රෙකෝඩ් කරනවා හරි මං හිතන්නේ කවුරුත් කතා කරන්නේ නැහැ නිදි දන්නෙත් නැහැ මේ වෙලාවේ හරි මම ඉන්සර්ට් එකට යනවා එහෙනම් අවුලක් නැත ආ නවුලක් නැහැ නේද අවුලක් නැ කරා ඊළඟට දැන් ඔයාලට සමහර වෙලාවට ප්‍රසන්ටේෂන් එහෙම හදන්න වෙනවා එහෙමත් නැත්නම් මේ වර්ඩ් එකේ ෆයිල් එකක් හදලා ඉල්ලුවොත් ඔයාලා මුලින්ම කරන්න ඕන දේ තමයි මම මේක අයින් කරනවා සම්පූර්ණයෙන්ම පොඩ්ඩක් හරි මේකේ කරන්න ඕන පළවෙනි දේ තමයි අපි cover page එකක් අදා ගන්න ඕන මම මේ page එක පොඩ්ඩක් පොඩි කරගත්තා cover page එක කියන්නේ අපේ සාමාන්‍ය අපි පොතක උනත් ගත්තාම අපේ පිට cover නෙමෙයි මුල් පිටුව වගේ ඒකේ photo එකක් හරි එහෙම නැත්නම් ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ අපිට පුළුවන් cover page එකක් මෙන්න මේ insert එකේ උඩින් add කරගන්න මේකේ එක එක විදිහේ cover page තියෙනවා අපිට ඕන විදිහට ඒක setup කරගන්න පුළුවන් අපි එක ගත්තට පස්සේ මම මේකේ තියෙන එක cover page එකක් ගන්නම් පොඩි එකක් මම මේකම ගන්නම්
හරි මේක තමයි මම ගත්ත cover page එක මේක ගන්න insert වල මුලින්ම තියෙන cover page එතනට ගිහිල්ලා අපිට ඕන layout එක තෝරලා insert කරන්න දෙන්නේ එහෙමත් නැත්නම් office.com එකෙන් අපිට ගන්න පුළුවන් හැබැයි අපේ office package එක genuine එකක් නම් විතරයි එහෙම නැත්නම් අපිට ගන්න බෑ හරි මේකේ background එකට යාලා අකුරු වර්ගයක් දාලා තියෙනවා අපිට ඕන නම් ඒ අකුරු වෙනස් කර ගන්න පුළුවන් ඒ කියන්නේ අපිට ඕන නම් දැන් මේකේ 2018 මසන් කට්ටි අඩුදම තියංග මොකද්ද ඒ අඩුයි බම් මන්නම් කියන්නේ මේ අනේ මැට්‍රික් හරි මේ කට්ටි සමහර විට එයිනේ ඔව් නෑ මේ ඕනේ ඕනේ කියලා කිව්ව ඔක්කොම මේ සුමේෂ ඉන්නව නේද සුමේෂ ලින්ක් එක නම් දැම්ම හැබැයි ඔව් බම් හරි මේකේ අපිට දැන් ඕන නම් මේ ගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකේ මේක න අකුරු බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන අකුරුත් අපිට වෙනස් කර ගන්න පුළුවන් එතකොට අපි මේක දුන්නොත් හරි 2018 ගයිඩ් සයන්ස් කියලා ඒ වගේ එකක් අපිට ආයෙත් මේක කොපි කර කර ඒකම දා ගන්න පුළුවන් මොකද යාලා ඒ විදිහට දාලා තියන්නේ එක මේ විදිහට අපිට හදා ගන්න පුළුවන් අපි කැමති විදිහකට මේක ඊට පස්සේ අපිට මේකේ ඕන විදිහට වෙනස්කම් කර ගන්න පුළුවන් ටයිටල් එක තියෙනවා ටයිටල් එකට අපිට දා ගන්න පුළුවන් අපි ගැන ටිකක් ඊට පස්සේ ඔයාලට එන විදිහට page එක design කර ගන්න පුළුවන් මේ cover page එක ගත්තට පස්සේ හරි මම ඉස්සරහට යද්දි කියන්න cover page එක අපි ගත්තට පස්සේ මෙතනින් එනවා design කියලා එක්කුයි layout කියලා එක්කුයි ඒ දෙක පෙන්වන්නේ නැහැ අපි සාමාන්‍ය normal විදිහට අපි හිටියොත් page එක අපි හිතමු මේක අපේ press page එක කියලා අපි මේ press page එක කියලා හිතලා මේකේ හිටියොත් අපිට පෙන්වන්නේ නැහැ මෙතනින් ඒ තිබ්බ දෙක මොනවද කියන්නේ format එක ඔව් format එක මෙතනට එනවා මේකේ background එක නිසා ඒකේ format එක එනවා එහෙමත් නැත්තම් මේ වගේ එකනම් මේ වගේ අපි click කරොත් design එකයි layout එකයි එනවා දැන් මේකේ අරන් තියෙන්නේ මේක table එකක් විදියට මේ ටික අරන් තියෙන්නේ ඒ නිසා ඒක table view එකක් එනවා design එක තියනවා table එකට හරියනවා ඒ වගේ දේවල් අපිට edit කර ගන්න පුළුවන්. අපි මේක මෙන්න මේක press page එක කියලා අපි හිතුවොත් අපිට එන්නේ නැහැ. ඒ වගේ දේවල් මොකද අපි මේක කිසිම element එකක් දාගෙන නැහැ. කිසිම දෙයක් අපි add කරලා නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් මේක අවශ්‍ය විදිහට වෙනස් කරලා අපිට අලුතෙන් පිටුවක් ගන්න ඕන නම් අර අපි කලින් කිව්වා control එකයි enter එකයි ගුහම අපිට අලුත් පිටුවක් හම්බ වෙනවා වගේ. මේ තියෙන අපේ 3 වෙනි පිටුව. මෙතනින් පෙන්වනවා කී වෙනි පිටුවද කියලා. අපි cover page එක ගන්න page 0 කියලා අපි මේකට ගියොත් තමයි page 1 එක කියලා ගන්න. ඊට පස්සේ මේක තමයි page 2 එක අපේ. අපිට පුළුවන් blank page එකක් ගන්න මෙතනිනු. cover page එකනේ මෙහා පැත්තේ තියෙන blank page කියලා. ඒකෙන් අපිට පුළුවන් කිස් පිටුවක් ගන්න අපිට විතරක් ගන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට පේජ් බ්‍රේක් මචං බ්ලැන්ක් පේජ් ගන්න එකේ ෂෝට්කට් එක මොකද්ද? මොකේද? බ්ලැන්ක් පේජ් එකද? ඔව්. කන්ට්‍රෝල් එකයි එන්ටර්. හරි. එදා මම ඔක්ක දැම්මා මට මතකයි කියලා දැම්මා. කන්ට්‍රෝල් ප්ලස් එන්ටර්. ඒක නලු බ්ලැන්ක් පේජ් එකක් ගන්නවා නම් අපි normal විදිහට control එක enter කරපුවාම එනවා ඒක. ඊළඟට page break එක ඒක shortcut එක control එක return එක. හරි. හරි close එක delete එක page break එක කියන්නේ අපි මොකක් හරි ඡේදයක් type කරලා අපිට ඕන කියලා හිතමුකෝ මෙතනින් පස්සේ අපි ගන්න ඕන අලුත් පිටුවකින් ඒ කියන්නේ අපි type කරගෙන ගියා අපිට වැරදිලා එකම පිටුව type කරලා තියෙන්නේ මෙතනින් පුළුවන් අපිට
පේජ් එකක් හදාගන්න ඒ කියන්නේ අලුත් පිටුවකට යවන්න අපි මෙතන තියෙනවා පේජ් බ්‍රේක් එක ඒක ක්ලික් කරාම අර ටික අලුත් පිටුවකට යනවා අර අපි උඩින් තිබ්බ ටික ඒ පිටුවෙම තියෙනවා කන්ට්‍රෝල් එක ක්ලික් කරා टेबल यूज कर මේකේ මුලින්ම අපිට පෙන්වන ටේබල් එකට ගියපුවාම ඒකේ අපිට ඕන විදිහට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ඉන්සර්ට් කරන් ටේබල් එක කොලම් ගානයි රෝ ගානයි දීලා කොලම් කියන්නේ මෙන්න මේ සිරස්. තිරස් අතර තියෙන තීරුව වලට තමයි අපි කියන්නේ කොලම් එකක් කියලා. සරි. ඒකට අපිට පුළුවන් දැන් අපි මේක අපි අඳගත්තට පස්සේ ටේබල් එක අපිට මෙතනින් පෙන්නනවා ඒක ධන ලකුණක් වගේ ඊතල හතරක් තියෙන්නේ හතර පැත්තට අපි ඒක ක්ලික් කරාට පස්සේ මේ සම්පූර්ණ ටේබල් එකම සිලෙක්ට් වෙනවා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ඒක අපි ටේබල් එක ඇතුලේ ඉඳි විතරක් පෙන්නනවා අපිට ටේබල් ටූල්ස් කියලා උඩින් ඒක තියෙනවා ඩිසයින් එකයි ලේඅවුට් එකයි අපේ අපිට පුළුවන් එතනින් මේකට කැමති ඩිසයින් එකක් දෙන්න. එහෙමත් නැත්නම් අපිට මේක කලර්ස් වෙනස් කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මම මේක පෙන්වන්නම් අපිට පල්ලෙහෙට මෙතන ඩිසයින් තෝරගන්න පුළුවන්. මොකද දාන්න. හරි මම මේ වගේ ටේබල් එකක් ගන්නවා ටිකක් ලොකුවට. හරි මේ තියෙනනේ අපේ ටේබල් එක මම ඊට පස්සේ මේක ධන ලකුණ ක්ලික් කරලා සම්පූර්ණ ටේබල් එකම තිරස්සට යන්නේ රෝ නේද තිරස්සට රෝ ඒක බල කොහොම මත තියාගන්නවද දැන්නේ මම ඒක මත තියාගන්නේ මේ අතත් නේ ඒ අතර දුන්නාම අපි දෙන්නේ මේ හැටෙන් දෙන්නා කොලම් මම මෙතන දෙන්නා හත කොලම් මෙතන දෙකක් දෙන්නා කොලම් හතරයි රෝස් දෙකයි එතකොට කොලම් ටික එන්නේ මේ අතට කොලම් මේ අතට ඒ කියන්නේ තිරස් අතට රෝස් පහල ඒ කියන්නේ තිරස් අතට ඒ වගේ හෙඩර් එකට වෙනම පාඩක් ලැබෙනවා මෙන්න මේ වගේ හෙඩර් රෝ එකක් දානවා කියන්නේ මෙන්න මේක සිලෙක්ට් කරලා අපි මෙතන හෙඩර් රෝ කියලා තියෙනවා මුලින්ම ඒකට ටික් එක දැම්මහම හෙඩර් රෝ එකක් වැඩනවා අපිට ඊට පස්සේ තියෙනවා ෆස්ට් කොලම් එකක් තියෙනවා නම් ඒක දානවා එහෙමත් නැත්තම් නොදා ඉන්නවා ලාස්ට් කොලම් එකක් තියෙනවා නම් ඒකත් දානවා එහෙම නැත්තම් ඒක දාන්න තියෙන්න පුළුවන්
ටෝටල් රෝස් කියන එකට අපිට පුළුවන් කැමති එකක් දාගන්න. එහෙම වුණොත් මෙතන අපි තෝරණ එක අනුව තමයි වෙනස් වෙන්නේ. මම මෙතන හෙඩ එකක් තියෙන එකක් දාගන්නම් දැනට. හරි මේ වගේ හෙඩ එකක් තියෙනවා. හරි ඊළඟට මෙන්න මේක බෑන්ඩ් මේක තියෙනවා බෑන්ඩඩ් කොලම්ස් කියලා. බෑන්ඩඩ් කොලම්ස් එකෙන් වෙන්නේ අපි උඩින් ගත්ත මොකක් හරි එකක්. ඒ කියන්නේ අපේ අර මෙච්චර වෙලා වෙන් කරලා තිබ්බ ඒවා එකක්වත් පෙන්වන්න නැතුව යනවා කොලම්ස් විදිහට. ඒවා සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ හෙඩර් එකේ අපිට පෙන්වන්නේ නැහැ කොලම් එක කොතනින්ද පටන් ගන්නෙ කොතනින්ද ඉවරුනේ කියලා. ඊළඟට බෑන්ඩඩ් රෝස් එකෙන් ඒ විදිහටම අපේ අර කඩිරි ටික විතරක් පෙන්වනවා අනිත් ඒවා පෙන්වන්නේ නැතුව යනවා. මම ඒක තිබ්බ විදිහටම හදන්නම්. ඊළඟට අපිට ඕන ලේඅවුට් එක දාගන්න පුළුවන් කැමති විදිහට. මොකක්ද බෑන්ඩඩ් කොලම්ස් වලින් වෙන්නේ? බෑන්ඩඩ් එකෙන් වෙන්නේ අර තිබ්බ එකේ කොලම්ස් වල ඒවා පෙන්වන්න නැතුව යනවා. ඒ කියන්නේ අපි අර මුලින්ම තියෙද්දි මෙන්න මේ විදිහට නේ තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේක රෝස් වෙනවා. අර රෝ වයිස් බෙදනවා ඒක. ඒ කියන්නේ එකක් ඇර එකක් මේක දැන් මෙතන බෑන්ඩඩ් රෝස් අයින් කරොත් මම ඔයාලට පෙන්නනවා කොලම් විදිහට මේක පහළට බෙදලා තියෙනවා. ඊට පස්සේ මේක බෑන්ඩඩ් කොලම්ස් වලින් කොලම් විදිහට බෙදලා තියෙනවා. ඊට පස්සේ රෝස් දුන්නොත් රෝස් විදිහට බෙදලා තියෙනවා. මම මේක දෙකක් නෙවෙයි මෙතන තියෙන එකක්. හරි මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේ අතට එයා එකින් එකට බෙදා ගන්නවා. අපි දෙන තීම් එක අනුව එකින් එකට සිලෙක්ට් කරනවා. ඒ කියන්නේ එකක් ඇර එකක් අපිට පහළට පහළට බෙදෙනවා රෝස් එකෙන්. කොලම් එකෙන් වෙන්නේ එකක් ඇර එකක් කොලම් ටික එකින් එකට බෙදෙනවා. ඒ කියන්නේ අපිට හොයාගන්න ලේසියෙන් දැන් අපි මේකේ අවුට්ලයින් එකක් නැහැ කියලා ගත්තොත් අවුට්ලයින් එක අයින් කරොත් අපි අපිට පුළුවන් එතකොට අවුට්ලයින් එකක් නැතුව මේකේ සම්පූර්ණ ටේබල් එකම ඇඳගෙන යන්න. එතකොට අපිට හොයාගන්න අමාරුයි මේකේ මොන ඩේටා එකක් තියෙන්නේ කියලා. ඒ නිසා අපි මේ දෙකෙන් කැමති විදිහට අපිට අපි මේක තිරස් අතරද සිරස් අතරද තියෙන්නේ කියලා තීරණය කරගන්න පුළුවන්. මේ දෙකේටම ටික් එක දාලා තිබ්බොත් අර කොටු වෙනවා. ඒක නිකන් විකාරයක් වගේ වෙනවා එතන. ඒ නිසා එක පැත්තකට විතරක් ඒක දාලා අපිට පුළුවන් ඒක යූස් කරන්න. ඊළඟට මේක තියෙනවා ෂේඩින් එක. ෂේඩින් එක දෙද්දී නම් අපි සාමාන්‍යයෙන් ලාපාටක් දෙන්නේ. මෙතන අපිට ස්ටයිල් එකක් දෙන්න බැරි නම් විතරයි අපි ෂේඩින් එකක් දෙන්නේ. එතකොට අර අපි පාටක් තෝරනා වගේම තමයි මේකේ සම්පූර්ණයෙන්ම පාට වෙනස් වෙනවා. ඊළඟට බෝඩර්ස් තියෙනවා. බෝඩ් එක නෝමල් ක්ලික් කරොත් අපි අපිට හම්බෙන්නේ බොටම් බෝඩ් එකක් විතරයි. මම මේක කලින් වෙනස් කරන්න. අපිට හම්බෙන්නේ බොටම් බෝඩ් එකක් විතරයි. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ පහළම තියෙන ලයින් එක කළු පාට වෙලා තියෙනවා. මම මේක දැන් ටයිම් කර ගන්න. ඊළඟට මේ බෝඩ් එකේ එහා පැත්තේ තියෙනවා පොඩි ඊතලයක්. ඒක ක්ලික් කරාට පස්සේ අපිට මොන පැත්තට දෙන්න ඕනේ කියන අර ආපු ලයින් එක බෝඩ් එක ලයින් එක මොන පැත්තට දෙන්න ඕන. මෙතන තියෙන බොටම් එක ටොප් එකේ එතකොට ලෙෆ්ට් එක රයිට් එකට බෝඩ් එකක් නැතුව එමත් නැත්නම් හැම බෝඩ් එකකටම ඒ කියන්නේ හැම සෙල් එකකටම එනවා මේ කොටුව. මේ සෙල් එකක් කියන්නේ රෝ ඒ කියන්නේ එක රෝ එකක් සහ එක කොලම් එකක් එකට එකතු වෙන තැන. අපි දැන් මේක ගත්තොත් මෙන්න මේක මේ කොටුව එක සෙල් එකක්. මේක ගත්තොත් මේක එක සෙල් එකක්. එක්සෙල් වලදී එක අපි ඉගෙන ගමු. මම මේකේ බෝඩ් එක අයින් කරන්නම් දැනට. ඔයාලට මෙතනින් බෝඩර්ස් වෙනස් කරගන්න පුළුවන් ඔයාලට ඕන විදිහට. ඊළඟට තියෙනවා බෝඩ් එකේ මෙතන තාම අපි බෝඩ් එකක් දාලා නැති නිසා අපිට පෙන්වන්නේ නැහැ මේකේ කොහොමද තියෙන්නේ කියලා. මම මෙතනින් දෙනවා ඕල් බෝඩර්ස් කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා මේකට එහා පැත්තේ තියෙනවා අපිට ඕන විදිහට බෝඩ් එකේ කොහොමද යන්න ඕන ලයින් ටික් කියලා. මේකේ ඒක අපි සිලෙක්ට් කරාට පස්සේ අපිට කියනවා අපිට එන්නේ පැන්සලක් වගේ එකක්. ඒ කියන්නේ
අපි මෙතන all borders දුන්නට පස්සේ අපිට මෙතන select කරලා අපි මොකක් හරි එකකට all borders දුන්නොත් මම ආපහු ඒක පැහැදිලි කරන්න හරි මේ තියෙන අපේ වගුව එතකොට අපිට ඕන දැන් මේකේ border එකක් දෙන්න ඒ කියන්නේ අපි අර normal තියෙන border එක නෙමෙයි අපිට දෙන්න ඕන අපිට normal වෙන්නේ මෙන්න මේ border එක මෙන්න මේ බෝඩ් එක normal වෙන්නේ අපිට අපිට ඕන මේ බෝඩ් එක නෙමෙයි අපිට ඕන වෙනස්ම විදිහක බෝඩ් එකක් දෙන්න. එතකොට අපි කරන්නේ ඒ බෝඩර්ස් එකට මෙහා පැත්තේ තියනවා මෙන්න මේ වගේ අපිට ඕන විදිහට මේ වගේ width එක හදා ගන්න පුළුවන් බෝඩර්ස් එයල් දීලා තියනවා. මෙතන දැනට තියෙන්නේ මේ බෝඩර්ස් ටික. මම මෙතනින් අපිට ඕන කරන බෝඩ් එකක් තෝරලා ඊට පස්සේ ආපහු බෝඩර්ස් එකට ඇවිල්ලා දෙනවා all borders all borders කියලා. එතකොට ඒක හැම බෝඩ් එකකටම ඇප්ලයි වෙනවා. ඒ කියන්නේ ඒක ඒතෝට් සෙල් එකේ හැම තැනටම ඇප්ලයි වෙලා තියෙනවා මේ බෝඩ් එක. ඊට පස්සේ අපිට ඕන නම් මේක ස්පෙෂල් තැනකට විතරක් දෙන්න මම අයින් කරනවා අර තිබ්බ බෝඩර්ස් දෙක නะ. ස්පෙෂල් තැනකට විතරක් දෙන්න ඕන නම් මම මෙතන බෝඩ් එකට ගිහිල්ලා මෙතනින් මම මුකුත් දෙන්නේ නැහැ. මට ඕන මෙන්න මේ බෝඩ් එක දාගන්න. මෙන්න මේ සෙල් එකේ වටේටම දාගන්න ඕන. ඉතින් මට මේක සිලෙක්ට් කරාට පස්සේ මට හම්බෙන්නේ මේක සිලෙක්ට් කරාට පස්සේ මට හම්බෙනවා පැන්සලක් වගේ එකක්. මට ඕන මම මේ සෙල් එක ගන්න. මේ සෙල් එකේ වටේ තමයි මට දාගන්න ඕන. එතකොට මම මෙතන ක්ලික් කරලා මේ පැත්තට ඇදගෙන එනවා. එතකොට ඒ අතහැරියට පස්සේ එතන තියෙන සෙල් එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ මට ඕන මෙන්න මේ යට තියෙන ලයින් එක මම මෙතනත් ක්ලික් කරලා ඇදගෙන ආවට පස්සේ ඒකත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ පැත්තයි මෙතන සාමාන්‍ය විදිහට ක්ලික් කරන් ක්ලික් කරලා මෙහාට ඇදගෙන ආවම ඒ පැත්තට විතරක් යනවා. ඒතර මම දැන් ඒ කොටුව විතරක් හයිලයිට් කරලා වගේ වෙනම බෝඩ් එකක් දාලා පෙන්වලා තියෙනවා. මට මේක අයින් කරගන්න ඕන නම් මම මේ ටික මකල දානවා. මෙතන එකක් මකපුවහම ඒක කනෙක්ට් වෙලා තියෙන නිසා, ඒ කියන්නේ එකට එකක් ගෑවිලා තියෙන නිසා ඒක අර තිබ්බ තුනක් එකපාරම ඇකුණා. මේක එකට එකක් ගෑවිලා තියෙන නිසා මම මේකෙන් මැකුවොත් ඒක ඔක්කොම මැකිලා යනවා ඒ තුනක් තියෙන නිසා. මම මේක මැකුවොත් එකින් එකට අපිට මකා ගන්න පුළුවන්. මේක කරන්න ඉරේස එකෙන් ඒකෙන් අපිට පුළුවන් අපිට ඕන විදිහට සමහර වෙලාවට තියෙනවානේ අර මුල් ලකුණු එහෙම ගද්දී අපිට දෙක තුනක් එකට මර්ජ් කරන්න ඒවා Excel වල තියෙනවා මේවා වෙනවම මේවා මර්ජ් කරද්දී අපිට පුළුවන් කැමති විදිහට මේවා මකා ගන්න. ඊළඟට මේකේ ලේඅවුට් එක හරි මේකේ ලේඅවුට් එක මේකේ මුලින්ම තියෙන්නේ ටේබල් එකේ අපි සිලෙක්ට් කරාට පස්සේ ටේබල් එක අපිට එනවා අපි කොහේ හරි ක්ලික් කරාම ඒක සෙල් එකක් ඇතුළේ තමයි ක්ලික් වෙන්නේ. අපිට ඊට පස්සේ පුළුවන් මෙන්න මේ මුලින්ම තියෙන සිලෙක්ට් කියන එකේ සිලෙක්ට් සෙල් කියන එක දීලා ඒ සෙල් එක සිලෙක්ට් කරගන්න. මේකේ මුකුත් නැති නිසා හරියට පේන්නේ නැතුව ඇති. මම මේ වගේ දෙන්නම්. හරි මේ මට ඕන මේ සෙල් එක සිලෙක්ට් කරන්න අපිට පුළුවන් මේ ක්ලික් කරලා ඒක ඇතුලේ තියෙන වචනේ සිලෙක්ට් කරගන්න. ඒ වුණාට සෙල් එකම සිලෙක්ට් වෙන්නේ නැහැ. මම ඒ නිසා මේ සෙල් එකේ ක්ලික් කරලා මම දෙනවා මෙන්න මේ මුලින්ම තියෙන සිලෙක්ට් එකෙන් සිලෙක්ට් සෙල් කියලා. එතකොට සෙල් එකම සිලෙක්ට් වෙලා තියෙන්නේ. මම මේක ඩිලීට් කරොත් ඒ සෙල් එක ඇතුලේ තියෙන ඒවා විතරයි මැකෙන්නේ. එහෙම නැතුව අපි සෙල් එක අයින් වෙන්නේ නැහැ. මම මේක අපහු ගන්නවා. ඊට පස්සේ ඒකෙම තියෙනවා පහල සිලෙක්ට් කොලම් කියලා. අපි කොලම් එකම එතනින් දුන්නොත් සිලෙක්ට් කොලම් කියන එක අපිට පෙන්නනවා. කොලම් එකම සිලෙක්ට් කරලා තියෙනවා. මේ සිලෙක්ට් කියන එකේ
select column කියන එකෙන් අපිට column එකම select කරන්න පුළුවන් දැන් ඔයාලට පේනවා මෙතන තියෙන හැම column එකක් හැම cell එකක්ම ඒ column එකේ තියෙන හැම cell එකක්ම select වෙලා තියෙනවා ඊළඟට මට ඕන මේ ඉලක්කම තියෙන row එක select කරගන්න නම් මම දෙනවා මෙතනින් select වලට ගිහිල්ලා select row කියලා එතකොට ඒ row එකම select වෙනවා ඊට පස්සේ අපි ටේබල් ගොඩක් තියෙනවා නම් අපිට එක ටේබල් එකක් ඉතින් අයින් කරන්න හෝ ඩිලීට් කරන්න හෝ වෙනස්කමක් කරන්න ඕන නම් අපිට පුළුවන් select table කියන එක දෙන්න. එතකොට සම්පූර්ණ ටේබල් එකම select වෙනවා. හැබැයි මම මේක ඩිලීට් කරමු. ටේබල් එක ඩිලීට් වෙන්නේ නැහැ කොයිම වෙලාවකවත්. අපේ ඩිලීට් වෙන්නේ අර සෙල් ඇතුළේ තිබ්බ data ටික විතරයි. ඊළඟට අපිට ගයිඩ්ලයින් එකෙන් නම් කරන්නේ අපිට මේක ගයිඩ්ලයින් එක පෙන්නන්න ඕනේ. ග්‍රිඩ් මම මේක ඩිසයින් එක වෙනස් කර ගන්නවා. හරි මේ විදිහට දා ගන්න. දැන් ඔයාලට මුලින් මේ විදිහට තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේකේ අපිට පෙන්වනවා ටේබල් එකක් තියනවා කියලා. ඒ කියන්නේ කොටු විදිහට පෙන්වනවා අපිට. මේකේ අපිට ඕන් නැත්තම් ඒක පෙන්වන්න. ඒ කියන්නේ අපිට ඒක අයින් කරගන්න ඕන නම් අපිට පුළුවන් ටේබල් එක සිලෙක්ට් කරලා සිලෙක්ට් වලට මෙහා පැත්තේ තියනවා view grid lines කියලා. ඒක දුන්නාම අපිට එකක්වත් පෙන්වන්නේ නැහැ. හැබැයි අපි හොයාගන්න අමාරුයි එතකොට කොතන සෙල් තියෙන්නේ මොකද්ද මේ ඩේටා එක කියලා අපිට හොයාගන්න අමාරුයි. ඒ නිසා ඒක දාලා තියනවා මම මේ විදිහට. ඊළඟට අපිට තියෙනවා ටේබල් එකේ ප්‍රොපර්ටිස් එක. අපිට පුළුවන් මෙතනින් ටේබල් එකක් සිලෙක්ට් කරලා ප්‍රොපර්ටිස් වලට ගියාම අපිට එනවා ටේබල් ප්‍රොපර්ටිස් වින්ඩෝ එක. අපිට පුළුවන් width එක එහෙමත් නැත්නම් height එක ඒ වගේ දේවල් අඩු වැඩි කරන්න. මම මෙතන දෙන්නම් අඟල් ගානින් තමයි මේක තෝරන්න තියෙන්නේ. මෙතන අපිට පුළුවන් measure in කියන එකෙන් පර්සන්ටේජ් එකක් ඕ එහෙමත් නැත්නම් ඉන්ච් ගානක් දෙන්න. මම මේක 4 වගේ දීලා ඕකේ කරොත් ඒකේ width එක අඩු වෙනවා අඟල් 4ට. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේක සාමාන්‍ය විදිහට කරගන්න. ඒ කියන්නේ ටේබල් එක සිලෙක්ට් කරලා එතකොට ඔයාලට පල්ලෙහාට ආවහම මෙතන පෙන්නනවා පොඩි කොටුවක්. ඒ ක්ලික් කරලා ඔයාලා ඇදගෙන ආවහම ඔයාලට ඇත්තරමට මේක සෙල් එක ඒ කියන්නේ ටේබල් එක ලොකු කරගන්න පුළුවන්. ආපහු ඔයාලට ඕන නම් මේක පොඩි කරගන්න. ඔයාලට පුළුවන් මේ වගේ සයිස් එකකට පොඩි කරගන්න. එතනින්ම ඒ පොඩි කොටුවෙන්ම එක් කරගන්න පුළුවන්. ඊළඟට මේකේ అలයින්මන්ට් එක అలයින්මන්ට් එක තියෙනවා සෙන්ට් එකට තියෙනවා රයිට් එකට තියෙනවා ලෙෆ්ට් එකට තියෙනවා. අපිට සෙන්ට් එකට දුන්නොත් මේක සෙන්ටර් වෙනවා. ඒ කියන්නේ පේජ් එකේ මාජින් එකට ගානට දෙපැත්තට බැලන්ස් වෙලා අපේ එක ගානට මැද්දට එනවා. ඒ වගේ අපිට රයිට් එකටත් දෙන්න පුළුවන්. ඊට පස්සේ ටෙස්ට් රැපින් එක රැපින් ගැන මම තාම කිව්වේ නැහැ. ඉන්සර්ට් එකේ හරි අපිට පේජ් ලේඅවුට් එකේ තියෙන රැපින් එක කමක් නැහැ. මම මෙතනදී පොඩ්ඩක් හැඳින්වීමක් කරන්නම් රැපින් එක ගැන. අපි දැන් ඔයාල දෙකලා ඇති ටයිප් කරගෙන යද්දී අපිට සමහර වෙලාවට සිද්ධ වෙනවා අපි ඡේදයක් ටයිප් කරගෙන යනවා නම් ඒ ඡේදේ මැද්දට එහෙමත් නැත්නම් තැන් තැන් වලට අපිට දාන්න වෙනවා මේක. ඒ කියන්නේ මේ තියෙන ටේබල් එක අපිට ඒ තැන් තැන් වලට දාගන්න වෙනවා. සමහර වෙලාවට ඒ ටේබල් එක ඒ ඡේදයේ මැද්දටත් එන්න ඕන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මෙන්න මේ රැපින් කියන එක යූස් කරන්න. මම මේ ටේබල් එක පොඩ්ඩක් පොඩි කරගන්නවා මොකද රැපින් එකට හරියන විදිහට. දැන් අපි අරන් ගිහිල්ලා මේක මේ හරියෙන් දැම්මා. මේක සම්පූර්ණයෙන්ම ඡේදේ කැඩිලා තමයි පහළට යන්නේ. ඒ කියන්නේ මෙතනින් පහළට කැඩිලා තමයි ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැතුව මම මෙතන ටේබල් එක සිලෙක්ට් කරලා ලේඅවුට් වල ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා ඒකේ හ
හරි සිලෙක්ට් වෙලා තියෙන්නේ මම නම් එක දාලා හරි මේ විදියට අපිට පුළුවන් ඒ කියන්නේ අපි මේක එකට තියෙන ඡේදයක් කියලා හිතුවොත් අපි මේක අරන් ගිහිල්ලා මේක මේ හරියෙන් දැම්මොත් ඒ සම්පූර්ණ ඡේදෙ මුඩර ගිහිල්ලා තමයි ටේබල් එක පහළට එන්නේ අපිට ඕන නම් මේක මැද්දෙන් ටයිප් කරන්න අපිට පුළුවන් මෙතන මේකෙන් රවුන්ඩ් දෙන්න එහෙමත් නැත්නම් මේක ඇතුළට ගිහිල්ලා දැම්මත් වැඩ කරනවා දැනට ට්‍රැපින් හදලා තියෙන නිසා එහෙම නැත්නම් අපි ඒ විදියට තමයි කරගන්න ඕනේ ඊළඟට අපිට තියෙනවා මේ ටේබල් එකේ ප්‍රොපර්ටිස් වල ඩිලීට් එක අපිට ඩිලීට් එක ක්ලික් කරාම ප්‍රොපර්ටිස් එකේ මේක දිනන රෝස් වල අපිට විත් එක හෙයිට් එක අඩු වැඩි කරගන්න කොලම් එකේ රෝ එකේ සෙල් එක විත් එක හෙයිට් එක ඒක සෙන්ඩර් කරනවද නැද්ද කියන එක සෙන්ඩර් දැම්මොත් මේ ඔක්කොම ටික සෙන්ඩර් වෙනවා සිලෙක්ට් කරලා ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා සෙල් එකට ගිහිල්ලා සෙන්ඩර් කරන්න තියෙනවා මේක නම් නම්බර්ස් ඉන්න සෙන්ටර් වෙන්නේ ඊට පස්සේ ඕල්ට් එක ඕල්ට් එක කියන්නේ හදිසියවත් අපිට එතන ටේබල් එක පෙන්වුවේ නැත්තම් ඒ කියන්නේ වෙබ් බ්‍රවුසර් එකකින් අපිට පුළුවන් මේ වර්ඩ් ડોකියුමන්ට් එක ඕපන් කරන්න එහෙම ඕපන් කරද්දී ටේබල් එක පෙන්වුවේ නැත්තම් එතන ඕල්ට් එක ඕල්ට් එක අපිට පුළුවන් එතනින් පෙන්වන්න ඒ කියන්නේ එතන තියෙන්නේ මොකද්ද කියලා අපිට ඕල්ට් එක විදියට දෙන්න පුළුවන් ඒකෙන් කරන්නේ එතන මුකුත් නැත්තම් එතන මේ දේ තමයි තිබුණේ කියලා කියන එක ඊළඟ ඩිලීට් එක ඩිලීට් එකේදී පුළුවන් අපිට අපි සෙල් එකක් තෝරගත්තොත් ඩිලීට් එකට ගිහින් මොකද්ද ඕල්ට් එකෙන් දෙන්න පුළුවන් කිව්වේ ඕල්ට් එකෙන් කරන්නේ දැන් අපි මේක පුළුවන් වෙබ් බ්‍රවුසර් එකෙන් ඕපන් කරන්න මේ ડોකියුමන්ට් එක වෙබ් බ්‍රවුසර් එකකින් ඕපන් කරන්න පුළුවන් එහෙම ඕපන් කරද්දී හදිසියවත් මෙතන සෙල් එක පෙන්වන්න නැතුව ගියා කියමුකෝ ඔව් ඒ සෙල් එක පෙන්වන්න නැතුව ගියොත් එතනට පුළුවන් අපිට දෙන්න මෙතනින් ඕල්ට් එකට ගිහිල්ලා මෙතන ටයිටල් එකයි අපි හිතමුකෝ මේ තියෙන අපේ මාක්ස් කියලා ඊට පස්සේ ඒක ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙනවා ස්ටුඩන්ට් marks කියලා ඊට පස්සේ ඕකේ කරාට පස්සේ මෙතන එක පෙන්වන්නේ නැහැ අදිසියවත් මෙතන ටේබල් එක අපිට ඒ කියන්නේ ටේබල් එක අපි වෙබ් බ්‍රවුසරෙන් මේවා කරද්දි පෙන්වුවේ නැත්නම් අපිට ඒ කියන්නේ ඒක view එකක් නැත්නම් සමහර වෙලාවට JavaScript එහෙමත් නැත්නම් CSS බ්ලොක් කරලා තියනවා නම් මොකක් හරි වෙබ්සයිට් එක අපිට පෙන්වන්න තියන්න පුළුවන් මෙන්න මේ ටේබල් එක ඒ වෙලාවට අපි කරන්නේ එතනට ඕල්ට් එකක් දාලා තියනවා නම් ඒ ඕල්ට් එකේ තියෙන text එක එතනට එනවා ඒ කියන්නේ එතකොට ඒ ඕල්ට් එකේ තියෙන ටෙක්ස්ට් එක මොකද්ද කියලා බලලා ඕල්ට් එකේ ටෙක්ස්ට් එකක් සාමාන්‍ය අපි දානවා ඉමේජ් එකක් එහෙම දාද්දි වෙබ් බ්‍රවුසර් එක අපි දානවා ටෙක්ස්ට් එකක් මේකේ තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකක් ස්ටුඩන්ට් මාක්ස් කියලා. එතකොට මේක පෙන්වන්න නැත්නම් වෙබ් බ්‍රවුසර් එකේ අපිට පෙන්වනවා ස්ටුඩන්ට් මාක්ස් කියන ටේබල් එක තමයි මෙතන තියෙන්නේ කියලා. හරිද ඒක තේරුණා? ඕල්ට් කී එකේව? නෑ නෑ නෑ. මෙතන ඔයා ටේබල් එකක් අරගෙන ටේබල් එක සිලෙක්ට් කරලා ඊතොර එනවා උඩින් ටේබල් ටූල්ස්. ඒකේ තියෙනවා ලේඅවුට් එක. ඒකේ ලේඅවුට් එකට ගිහිල්ලා එතකොට පෙන්නනවා මෙතන ප්‍රොපර්ටිස් එක. ඒ ප්‍රොපර්ටිස් එකට ගියාම ඔයාට පෙන්නනවා ටේබල් ප්‍රොපර්ටිස් කියලා. ඊළඟට ඕකෙන්. මචං මම පොඩි හදිසි වැඩකට යන්න නේද මේ මම මේක රෙකෝඩින් දාලා තියෙන්නේ මං ඉන්නේ මම ප්‍රශ්න වලට මම උත්තර දෙන එක නැහැ. හරි හරි හරි. මේ ටේබල් ප්‍රොපර්ටිස් කියන එකේ කෙලවරේම තියෙනවා ඕල්ඩ් ටෙක්ස්ට් කියලා එකක්. ආ හරි. අන්න එතන දෙන එක තමයි මෙතන එයා විස්තරයක් දීලා තියෙනවා වෙබ් බ්‍රවුසර්ස් ඩිස්ප්ලේ ඇල්ටර්නේටිව් ටෙක්ස්ට් වයිල් ටේබල් ලා ලෝඩින් ඕ ඉෆ් දේ ආ මිසින්. ඒ කියන්නේ ඒක ලෝඩ් වෙනකල් හරි ටේබල් එක ලෝඩ් කරගන්න කල් හරි වෙබ් බ්‍රවුසර් එකේ එහෙමත් නැත්නම් ඒ ටේබල් එක මිසින් වෙලා නම් එතන පෙන්වන ටෙක්ස්ට් එක තමයි ඕල්ඩ් ටෙක්ස්ට් එක කියන්නේ. සාමාන්‍ය වල දෙකලා ඇති වෙබ්සයිට් එකකට ගියපුවාම ඒකේ තියෙන ඉමේජ් එක නැත්තම් ඒ ඉමේජ් එක ගැන විස්තරයක් හරි මොකක් හරි එකක් වෙඩලා තියෙනවා ඒ වෙබ් බ්‍රවුසර් එකේ ඉමේජ් එක තියෙනද. ඒක මම පස්සේ පෙන්වන්න. ඒක තමයි මෙතනින් කරන්නේ. ඊළඟට තියෙනවා ඩිලීට් එක. අපිට ඕන නම් සෙල් එකක් ඩිලීට් කරන්න අපි හිතමුකෝ මේ සෙල් එක ඩිලීට් කරන්න ඕන කියලා.
අපිට මෙතන තියනවා delete කියලා. එතනින් ගිහිල්ලා මම delete කියන එක දෙනවා. delete කියන එක දුන්නාම delete cell කියලා තියෙනවා මුලවෙනි එක. ඊළඟ delete column. ඊළඟ delete row. ඊළඟට delete table. මේක delete cell කියන එක දුන්නාම shift cells left. අපි left එක ගත්තට input අපි left එක ගන්නෙ අපේ පැත්තටමයි. ඒ කියන්නේ අපේ left එක තියෙන පැත්තට තමයි අපි left එක ගන්නෙ. ඒ වුණාට අපේ computer එකේ නැත්නම් එහෙම නැත්නම් lap එකේ තියෙන්නේ අනිත් පැත්තට left එක. ඒ කියන්නේ මගේ right එක මේ පැත්තට, මගේ right එක මේ පැත්තට, left එක මේ පැත්තට. මම මෙතන ඉන්නවා නම් computer එකේ මේක අනිත් පැත්තට තියෙන්නේ, left එක තියෙන්නේ මෙතන මෙතන. ඒ වගේම මම ඉන්නේ මෙතන. මේ විදිහට තමයි මේක තියෙන්නේ. මට ඕන මේ සෙල් එක මාරු කරගන්න නම්, ඒ කියන්නේ ඩිලීට් කරන්න නම්, මේ සෙල් ඩිලීට් කරද්දී පොඩ්ඩක් පරිස්සමින් කරන්න ඕන. මොකද සමහර වෙලාවට මේ පැත්තෙන් ඔක්කොම ටික ආපස්සට එනවා. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් බලලා ඩිලීට් කරන්න ඕන. මෙතන තියෙනවා shift cells left කියලා. ඒ කියන්නේ left එක දැන් මම ගියා මේ පැත්තට තියෙන්නේ. මට ඕන මේ දෙකේ දෙක කියන සෙල් එක මකන්න. ඒ වගේම මේක එන්න ඕන මේ පැත්තට. ඒ කියන්නේ 1 2 1 2 කියලා තියෙන ඒවා ටික මේ දෙක තියෙන තැනට එක එන්න ඕන. මේ දෙක කියලා තියෙන මේ එක තියෙන තැනට මේ දෙක කියලා තියෙන එක එන්න ඕන. මම මේක දුන්නොත් මම මේ කෝපියක් අරන් ඉන්න. හරි මේ දින්න අපේ මේක තමයි සෙල් එක මට මකන්න ඕන. එතකොට මම ලෙෆ්ට් එකට දුන්නා. ලෙෆ්ට් එක කියන්නේ මේ පැත්තෙන් අපිට ඇවිල්ලා අපි අර අයින් වුණ හිදස පුරවනවා මෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා. මම මේක දෙන්නේ ලේඅවුට් වල ඩිලීට් එකේ ඩිලීට් සෙල්ස් කියලා shift cells left කියලා දෙනවා. ඒක දුන්නාම හරි මේක තමයි සෙල් එක. ලේඅවුට් වලට ගියා ඩිලීට් ඩිලීට් සෙල්ස් shift cells left. එතකොට මේක මකල් දැම්ම මෙතන තිබ්බ දෙකේ ඉලක්කම තිබ්බ සෙල් එක මේ ටික ඔක්කොම මෙහා පැත්තට ආවා. මේක වෙලා තියෙන්නේ මෙන්න මේ විදිය තමයි. ලෙෆ්ට් එකට තමයි එන්නේ මේ ටේබල් එකේ. මොකද මේක කියවන්නේ අපේ විදිහට. මොකද අපිට පේන විදිහට තමයි මෙතනදී අපි ගන්නෙ. මම කලින් කිව්වේ අපේ ලැප් එක සාමාන්‍යයෙන් ගන්නෙ මෙන්න මේ විදිහට. ඒ වුණාට මෙතනදී අපි කියවන නිසා අපිට එන්නේ මෙන්න මේ විදිහට. ලෙෆ්ට් එකේ ඉඳන් ලෙෆ්ට් එකට තමයි ඩිලීට් එක එන්නේ. අර අපි ඩිලීට් කරපු එක. ඊළඟට මම මේක කොපි විදිහට හදා ගන්නවා. අපිට තියෙනවා චිල්ස් shift cells up. ඒ කියන්නේ අපි මේක මැකුවට පස්සේ එකක් උඩට යන්න ඕන. ඒ කියන්නේ මේ මෙතන හිස් තියෙන එක මම මෙතන දා ගන්නවා 3 කියලා. මේකත් මැකුවොත් යට තියෙන එක උඩට එකක් එන්න ඕන. sorry මැකුවොත් යට තිබ්බ 3 ඉලක්කම උඩට ආවා. ඒ කියන්නේ සෙල් එකක් උඩට ආවා. අර කලින් වුණා වගේම තමයි ඒක. ඊළඟට delete entire row කියන එක දුන්නොත්
මේක තියන් රෝ එක සම්පූර්ණයෙන්ම ඩිලීට් වෙලා යනවා ඒ කියන්නේ අර අපි දීලා තිබ්බ සම්පූර්ණ රෝ එකම මේ ඩේටා එක තියන් සම්පූර්ණ රෝ එකම ඩිලීට් වෙලා යනවා ඊළඟට ඩිලීට් එන්ටයර් කොලම් කියලා දුන්නොත් අපිට මේක සිලෙක්ට් කරන්න නෑ අප් එකෙන්ද ලෙෆ්ට් එකෙන්ද රයිට් එකෙන්ද ඒව මොකද සිලෙක්ට් කරන්න නෑ කොලම් එක දුන්නොත් මේ තියෙන කොලම් එකම සම්පූර්ණයෙන්ම ඩිලීට් වෙලා යනවා ඊළඟට බැලුවේ ඩිලීට් සෙල්ස් කියන එක ඊළඟට තියෙනවා ඩිලීට් කොලම් එක අපිට මේක දුන්නොත් සම්පූර්ණයෙන්ම කොලම් එක විතරක් ඩිලීට් කරගන්න පුළුවන් ඊළඟට ඩිලීට් රෝ එක දුන්නොත් උඩම තියෙන එක අපිට අයින් කරගන්න පුළුවන් ඊළඟට තියෙනවා ඩිලීට් ටේබල් අපි මේක ඩිලීට් ටේබල් දුන්නොත් ඒ ටේබල් එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා ඊළඟට අපිට දැන් අපි ටයිප් කරගෙන යනවා මේක මොකක් හරි අපි වගුවට දත්ත දාගෙන යනවා අපිට අමතක වෙනවා ඔන්න අපිට කවුරැයි කියනවා මෙතනින් මෙන්න මේ තියෙන එකට උඩින් මේ තියෙන එකට උඩින් තව මොකක් හරි කොලම් එකක් හරි රෝ එකක් මේ මේක රුඩින් අපිට තියන්න ඕ කියලා කවුරැයි කියනවා එම්ටි එකක් හරි තියන්න කියලා කියනවා ඒ වෙලාවට අපිට අමතක වෙලා ටයිප් කරලා තිබ්බොත් අපිට පුළුවන් ඊළඟ ඩිලීට් එකට මෙහා පැත්තේ තියෙන ඉන්සර්ට් අබව් කියලා ඒකෙන් අපි දෙනවා එතකොට අපිට අර තිබ්බා වගේම රෝ එකක් හදා ගන්න පුළුවන් ඒ වගේම තමයි මේකට පහලින් අපිට හදා ගන්න ඕන නම් මේක කියනවා රෝස් ඇන් කොලම් කියන එක ඇතුලේ තියෙන්නේ ඉන්සර්ට් බිලෝ කියලා තියෙනවා එතකොට අරකට පහලින් රෝ එකක් අපිට හදා ගන්න පුළුවන් ඊළඟට අපි හිතුවොත් මේකට එහා පැත්තේ අපිට කොලම් එකක් ඕන ඒක අපිට අමතක වෙලා තියෙනවා කියලා අපිට පුළුවන් ඉන්සර්ට් රයිට් කියන එක දීලා මේකට දකුණු පැත්තෙන් හදා ගන්න. ඒ වගේම මේකට වම් පැත්තෙන් හදා ගන්න ඕන නම් ඉන්සර්ට් ලෙෆ්ට් එක තියනවා. ඒක දුන්නාම මේ වගේ අපිට හිස් කොලම් ගන්න පුළුවන්. ඊළඟට අපිට අපි මොකක් හරි ටයිප් කරගෙන යද්දි අපිට දැන් අපි හිතමුකෝ මම මේ ඩේටා ටික අයින් කරගන්නවා. හරි මට ඕන මෙන්න මේ හතරම එක සෙල් එකක් කරගන්න. ඒ කියන්නේ මෙතන තියෙනවා සෙල් හතරක්. ඒ සෙල් හතරම එක සෙල් එකක් කරගන්න ඕන. එතකොට අපිට පුළුවන් පාවිච්චි කරන්න මෙන්න මේ merge cells කියන එක. ඒක පාවිච්චි කරාම අපිට මේ හතරම මම මේක බෝඩ් එකක් දාගන්න. පැහැදිලිව පේන එක. හරි දැන් පැහැදිලිව පේනවා මේක අපිට ඕන මෙන්න මේ හතර එක සෙල් එකක් කරගන්නම් මම යනවා ටේබල් ටූල්ස් වල ටේබල් එක සිලෙක්ට් කරලා ඉන්නවා ටේබල් එකේ කොහේ හරි ක්ලික් කරලා තිබ්බොත් විතරයි ඔයාලට මේ පෙන්වන්න ටේබල් ටූල්ස් කියන එක එහෙම නැත්නම් ඔයාලට පෙන්වන්නේ නැහැ ඩිසයින් එක ලේඅවුට් එක එහෙම මම මේක මේ හතරම සිලෙක්ට් කරලා ටේබල් ටූල්ස් වල ලේඅවුට් වල මර්ජ් සෙල්ස් කියන එක දුන්නාම මේ හතරම එකක් වෙනවා ඊට පස්සේ අපිට ඕන නම් මම මේක ටිකක් අඩු කරගන්නම් ආර ඩිලීට් එකම අපිට පුළුවන් කරගන්න ඕන නම් ඒ කියන්නේ අපිට රෝ එකක් හරි කොලම් එකක් හරි ඩිලීට් කරන්න ඕන නම් අපිට පුළුවන් මේක සිලෙක්ට් කරලා එකපාර මේ විදිහට සිලෙක්ට් කරලා මේ විදිහට අපිට සිලෙක්ට් කරලා අපිට පුළුවන් බෑක් ස්පේස් එක ගොබන්න. එතකොට අපෙන් අහනවා අර වගේම මකන්න ඕනද කියලා. මම මේක දෙනවා අපිට යට තියෙන ගුල්ලට ගන්න ඕන නිසා shift cells up කියලා. එතකොට අර වගේම මකන්න පුළුවන් අපිට මෙන්න මේක සිලෙක්ට් කරලා ඉවරලා බෑක් ස්පේස් එක කියන්නේ අර අපි ලියාගෙන යද්දි එකින් එක අකුර මකන්නේ දකුණු පැත්තේ නම් වම් පැත්තට මකන එක. අපිට පුළුවන් ඒ විදිහට මේ ටික මකා ගන්න අපිට ඕන්න කියලා තියෙනවා නේද? ඒ විදිහට අපිට මකා ගන්න පුළුවන්.
ඊට පස්සේ ඒ backspace දෙන්නේ delete ගිහිල්ලව නෑ 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 මේක select කරලා අපිට දැන් මකන්න ඕන මේක නා අපි මේක select කරනවා හරිද මේක select කරලා ඉවරලා මෙතන backspace එක තියෙන අර ඊතලයක් වගේ එකක් වෙట్లా තියෙන backspace කියලා කරලා තදී ඒක එකපාරක් click කරාම click නෙමෙයි ඒක එකපාරක් button එක press කරාම ලැබෙන ඔයාලට මෙන්න මේ වගේ එකක් ඒකෙන් අර අපි කලින් delete එකේදී කරපු හැම දෙයක්ම එතනින් කර ගන්න පුළුවන් ආ හරි 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 දැන් මම මේකත් delete කර ගන්නවා මම මෙතනින් දෙන හිම තමාර කාවේ නැත්තම් ආල එකපාර select කරලා back space එක දුන්නා delete වෙනවා නිකම් හරි මේ වගේ එකක් අපි දැන් හදාගෙන තියෙන අපේ ටේබල් එක අපිට දැන් ඕන මෙන්න මේ අපි හදාගත් සෙල් එකක් තියෙනවා අවසානෙටම මට ඕන මේ සෙල් එක තවත් කොටස් වලට බෙදන්න එතකොට මම කරන්නේ මේ සෙල් එක තව මට බෙදන්න ඕන කොටස් වලට මම මේකට දෙනවා මෙතන තියෙනවා merge cells එකට මෙහා පැත්තේ split cells කියලා මේකෙදී අපිට අහනවා රෝස් කීයකටද බෙදන්න ඕන කොලම් කීයකටද බෙදන්න ඕන කියලා. මම මේකේ රෝස් ගානක් දෙන්නේ නැතුව කොලම් දෙකක් විතරක් දීලා බෙදනවා. එතකොට මේ වගේ ඒ තනි එකක් බෙදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක ලේස් ක්‍රමයකටත් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතනින් draw table එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඇඳලා මේක බෙදා ගන්න. ප්‍රශ්නයක් තියෙනවද මොකක්ද? एक स्प्लिट सेल्स ईलंगट अभी तीयन अभी तीयन स्प्लिट टेबल एक अभी करें एक अभी करें टेबल संपूर्ण बेदने का स्प्लिट करा सेल का मेक दिखा रही टेबल लेकिन स्प्लिट करना एक दिन में टेबल देखते अरे एक दिल एक बेट कर ඊළඟට මෙන්න මේ සෙල් එක අපිට width එක height එක හදා ගන්න පුළුවන් මෙන්න මේකෙන් height එකයි width එකයි කියලා එතන දීලා තියනවා වෙනවම මම මෙතන දෙන්නම් ආ width එක auto ගන්න මේකේ एक ऑटो संपूर्ण ආයක වැඩි වෙන්නේ කියලා තියෙනවා මෙතන ටයිප් කරා නම් හරි මම දෙන එකයි එකයි කියලා දුන්නොත් අඟලට තමයි හැදෙන්නේ අඟලේ width එක ඊට පස්සේ height එකක් තියෙනවා මෙතන ඒකෙන් අපිට පුළුවන් දෙන්න distribute row මේක සමහර ෆන්ක්ෂන් නම් වැඩ කරන්නේ නැහැ මොකද අපි ඕන නම් ඒක ඔක්කොම දීලා නැති නිසා
ඊළඟට තියනවා මේ ටේබල් එකේ දීලා තියෙන මොනවාද ඒ කියන්නේ අපි දීලා තියෙන මොකක් හරි දත්ත කොහොමද තියෙන්න ඕන අපිට දැන් ඕන නම් මේ ටේබල් එකේ තියෙන දත්ත align top top left එකේ ඒ කියන්නේ උඩ වම් කෙළවරේ තියෙන්න ඕන නම් අපිට පුළුවන් මෙන්න මේක දීලා තියන්න එමත් නැත්නම් මැද්ද තියන්න ඕන නම් මේක දකුණු පැත්තට ගන්න ඕන නම් මේක හැබැයි උඩ කෙළවරේමයි තියෙන්නේ මෙතන ඒවා තියෙන්නේ හරියටම අර නම්බර් පෑඩ් එකේ ඉලක්කන නම්යක් තියනවා වගේ මෙතන 1 2 3 කියලා ගත්තොත් මෙතන 4 5 6 7 8 9 එතකොට මේක දුන්නොත් සෙන්ටර් එකේ ලෙෆ්ට් එකට තමයි ලයින් එන්නේ සෙන්ටර් එකේ සෙන්ටර් එකට ඊළඟ සෙන්ටර් එකේ රයිට් එකට ඊට පස්සේ බොටම් එකේ ලෙෆ්ට් එක බොටම් එකේ සෙන්ටර් එක බොටම් එකේ රයිට් එක මේ විදිහට තමයි ටේබල් එකේ ලයින් වෙන්නේ මේ ටික ඊළඟට ඩිස්ට්‍රිබියුට් එකේ මොකද කරන්නේ ඩිස්ට්‍රිබියුට් රෝස් කොලම් ඒක වැඩ කරන්නේ නැහැ මේකේ මතකවත් නැහැ පොඩ්ඩකින් බලන්න ආමරි ඒ බන්දත මේ මම මේ පොඩි වැඩකට පොඩ්ඩක් එළියට යන්න වෙනවා මං ඉන්නවා මේ ලෙක්චර් එක හරි 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 ඩිස්ට්‍රිබියුට් රෝ එකනොත් කරන්නේ අරකමයි අර අපි කලින් දුන්නේ අර විත් එක හේට් එකයි විත් එකයි ඒකමයි කරන්නේ අන්න ඒකමයි කරන්නේ අපිට පුළුවන් ඩිස්ට්‍රිබියුට් රෝ එකෙන් ඒ කියන්නේ අපි क्लिक कर लिया ना मेकिंग सिलेक्ट कर ला संपूर्ण में डिस्प्लेड रोएगें अपने पुलवा मेक संपूर्ण में देने के लिए देने के लिए एक दिल दी बाहम संपूर्ण में मेक अडवेडी बना एक मुकक्कर उल्लत्ती ना मात देंता माय एक बेलुए मेचर दुर्घटना का हर नेतृत्व सामान्य हुए ला बाला पुद्दा बालन ඊළඟට text direction එක text direction එක කියන්නේ අපි වගු දෙකල් තියනවා අර යට ඉඳන් උඩට ලියලා තියනවා සමහර ඒ වගේ එහෙමත් නැත්නම් වමේ ඉඳන් දකුණට ලියලා තියනවා ඒ වගේ මොනවා හරි අපිට වෙනස්කමක් කරන්න ඕන නම් මෙතන තියෙන alignment එකේම text direction කියලා මේකෙන් අපිට පුළුවන් අපිට ඕන කැමති පැත්තට මේක තියෙන්නේ යට ඉඳන් උඩට මේක තිබ්බ විදිහමයි मैं क्यों दे नाम पहाड़ टा ये वाके विनाश काम कर करने पुलवा ईलंग टा मैं सेल्लेक मार्जिन ने क्या नहीं मैं सेल्लेक का वचन है आप अभी टाइप करने पुलवा इधर प्रमाण आते हों जब मैं के ना हम टाइप करने गियो मैं के मिन्न में तीन दूर समा मार्जिन ने क्या नहीं क्या नहीं मिन्न में अपे कसे के पेन ඒකයි මෙන්න මේ තියෙන බෝඩ් එකයි අතර තියෙන දුරට තමයි මාජින් එක කියන්නේ අපිට පුළුවන් සෙල් මාජින් එක වෙනස් කරගන්න මේක අපිට කැමති විදිහට අපි ඒක දුන්නොත් අපි සෙල් එකේ දැන් මේක විතරයි මාරුනේ යා ටොප් එකෙන් විතරයි මාරුනේ බොටම් එකෙන්ත් මම දුන්නොත් ඒ ගානම 0.1යි ලෙෆ්ට් එකෙන්ත් මම දෙනවා 0.1ක් राइट दशम इतोट हेम पेम अरती इबड़ा वेपुर गाण अना इतोट पीट मेक टाइप कर पेहदील मेक भावित मेक टाइप कर अर के गेवन लगटमे अनेट मेक विनस्कर बुलवा मेक बिंदु ऐकल मेक बिंदु ऐकल दिन මේ විදිහට දුන්නොත් අර එකට එකක් ගෑවිලා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ විදිහට අපිට පාවිච්චි කරලා රවුන්ඩ් නම් පුළුවන් මේක බෝඩ් එක නැතුව ටයිප් කරන්න ඒකට හොයා ගන්න පුළුවන් ඒක තියෙන විදිහ. ඊළඟට සෝට් එක. හරි.
අපිට සෝට් එකෙන් කරන්න පුළුවන් මේක පිළිවෙලකට හදන එක. අපි දුන්නොත් මම කොලම් 3 එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. ටයිප් එක නම්බර් using paragraph තමයි කොහොමද සිලෙක්ට් වෙන්නේ එක. මම ඕකේ කරොත් ඒක අර තියෙන පිළිවෙලට සෝට් වෙන්න පටන් ගන්නවා. අදිසියවත් අපි ඉන්ඩෙක්ස් නම්බර් ඔක්කොම පිළිවෙලට දීලා ඊට පස්සේ අපිට ඕන නම් මේක පිළිවෙලක් හදා ගන්න අපිට කරන්න තියෙන්නේ ඉන්ඩෙක්ස් නම්බර් ටික සිලෙක්ට් කරලා මෙතනින් සෝට් කියන එක ගිහිල්ලා numbers ටික මොන විදියට දෝන ascending එකටද නැත්නම් descending එකටද කියලා අපිට select කරන්න තියෙන්නේ මම descending එකට දුන්නොත් අර වැඩිම එකේ ඉඳන් අඩු එකට හැදෙනවා ascending එකට දුන්නොත් අඩු එකේ ඉඳන් වැඩි එකට හැදෙනවා ඊට පස්සේ අපි ඊළඟට තියෙනවා මේකේ රිපීට් හෙඩර් රෝස් කියලා. ඒකෙන් වෙන්නේ අර හෙඩර් එකේ තියෙන සම්පූර්ණ දේවල් ටික මේකට ඒ කියන්නේ සම්පූර්ණ ටේබල් එකට මැඩ් දෙනවා හෙඩර් එකේ තියෙන ටික. රිපීට් හෙඩර් රෝස් දුන්නාම ඒක සම්පූර්ණයෙන්ම ඇඩ් දෙනවා අර හෙඩර් එකේ තිබ්බ ටික. හෙඩර් එක කියලා අපි මෙතන ගන්නෙ මෙන්න මේ එක තියෙන එකේ ටේබල් එක මම මේකේ පාට පොඩ්ඩක් ඉවරන්න. හරි. මේ විදිහට ගන්න. repeated rows කියලා දුන්නොත් ඒ row එකේ තියෙන හැම දෙයක්ම මේකට apply වෙනවා අනිත් cells වලට අනිත් rows හැම එකටම add වෙනවා ඊළඟට convert to text කියන එක දුන්නොත් අපිට එනවා කොහොමද මේක convert කරගන්න ඕන අපේ table එක text එකක් විදිහට convert කරන්නේ කොහොමද කියලා අපිට මෙතන සාමාන්‍ය අපි එන්නේ ටැබ්ස් කියන එක පැරග්‍රාෆ් මාක්ස් කියන එක අපිට දෙන්න පුළුවන් ඕන ටැබ්ස් කියන එක දුන්නොත් අපි අරක තියෙන ටික ඒ විදිහටම ටැබ් එකකින් වෙනස් වෙවි එනවා. ඒ කියන්නේ අපි ටැබ් එකක් කියන්නේ මේකේ ටැබ් කී එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙන ටැබ් කී එක අපි මෙතන මොකක් හරි ටයිප් කරලා යම් කිසි නිශ්චිත ඉඩ ප්‍රමාණයක් තියාගෙන තමයි ටැබ් එක යූස් කරන්නේ. එතකොට මෙතන ඉඩක් එනවා. අපි මෙතන ටයිප් කරලා ආයෙ ටැබ් කරොත් මේ විදිහට ගත්තොත් අපිට හොයා ගන්න බෑ කොහොමද මේක තියෙන්නේ කියලා. ඉතින් අපි කරන්නේ මේකට ටැබ් එකක් දෙනවා. මෙතන මම ටැබ් එකක් දෙනවා. ඊට පස්සේ මම මේක ස්පේස් දීලා තිබ්බේවා මකලා. මම මෙතනටත් දෙනවා ටැබ් එකක්. ඒකේ එක ටැබ් එකක් දුන්නාම එන්නේ මෙතනට. ඊළඟ ටැබ් එකෙන් අර තිබ්බ ගානටම යනවා. ඒ වගේම මේකේ ටැබ් එකක් දුන්නොත් ඒ ගානටම එනවා. අපිට මෙතන ඇත්තරන් ටැබ් යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේ ලයින් එකෙත් අපිට පුළුවන් ටැබ් වලින් ගානට පිළිවෙලට හදා ගන්න. මේ මෙතන තියෙන ටැබ් කියන කී එකෙන් තමයි ඒක කරගන්නේ. හරි. ඊළඟට ෆෝමියුලා ටික තියෙන්නේ. ෆෝමියුලා ටික නම් අපිට Excel වලින් හම් වෙනවා. ඒකේ තියෙන ෆෝමියුලාම තමයි යූස් කරන්න තියෙන්නේ. අපි මේකේ ෆෝමියුලා යූස් කරන්න. පුළුවන් නේද? ෆෝමියුලා යූස් කරන්න පුළුවන් ඒ වුණාට හරියට එන්නේ නැහැ උත්තරය. අපි ගත්තේ 2 3. හරි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම ඒ ෆෝමියුලා ටික පස්සේ කියලා දෙන්නම්. අපි අර අනිත් එකට ගියාට පස්සේ ඊළඟට අපි මොකක් හරි ඡේදයක් ටයිප් කරද්දී ආ මේ ටේබල් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ටේබල් එක සම්පූර්ණයෙන්ම ඉවර කරලා ඩිසයින් එකයි ලේඅවුට් එකයි දෙකම. තාම ඉන්සර්ට් එකේ ටේබල් එක විතරයි කරේ පිච්චර් ඊළඟට.
අර රිපීට් හෙඩරෝස් කියাদি සිලෙක්ට් කරන හැම එකටම රිපීට් වෙවි එනවද? ආ ඒකේ සිලෙක්ට් කරන්න ඕනේ නැහැ. ඒක සිලෙක්ට් කරලා දෙන්න ඕනේ නැහැ. රිපීට් මේකේ ටේබල් එක සිලෙක්ට් කරලා නෝමල් විදියට රිපීට් හෙඩරෝස් දුන්නාට පස්සේ ඒ හැම එකටම එනවා. ඒ කියන්නේ ටේබල් එක ඇතුලේ තියෙන හැම එකටම අර හෙඩර් එකේ තිබ්බක ආදේශ වෙනවා. ආ හරි හරි. අපිට ඒක ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ මන් ටේබල් එක අයින් කරන්න. ටේබල් එක ඩිලීට් කරද්දි දැන් මම කලින් කිව්වා වලට මෙතනින් ඩිලීට් කරන්න පුළුවන් කියලා. ඩිලීට් ටේබල් දෙන්න පුළුවන් මෙතනින්. එහෙමත් නැත්තම් මේකේ තියෙන ධන ලකුණ ඒක උඩ රයිට් ක්ලික් කරලා මෙතන තියෙනවා ඩිලීට් ටේබල් කියලා. ඒක දුන්නාම ටේබල් එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. දැන් අපිට අලුත් පිටුවක් වගේ තමයි හම්බ වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් අපිට තියෙන පික්චර් මම බලන්නම් පික්චර් එක තියෙනවා. හරි අපි පිච් එකේ ක්ලික් කරාට පස්සේ ඉන්සර්ට් එකට ගිහිල්ලා අපිට මෙතන තියෙන පිච් එක කියලා මේ පිච් එකේ ක්ලික් කරාට පස්සේ අපිට පෙන්වනවා අපේ කම්පියුටර් එකේ කොහෙන්ද පිච් එක තෝරලා අපි ගන්න ඕන කියලා. මම එතකොට එතනින් සිලෙක්ට් කරලා කැමති අපිට ඕන කරන පින්තූරය මම මේක මෙතනට ගන්නවා. දැන් මේක පොඩි ප්‍රශ්නයක් වෙනවා. අපි මේක ගත්තට මේක අපිට ඇදලා කොහෙටවත් දාන්න බෑ. මොකද මේක තියෙන විදිහ තමයි තියෙන්නේ ඒ ඉමේජ් එක. අපිට ඕන නම් මේකේ සයිස් එක අඩු වැඩි කරන්න පුළුවන්. හැබැයි ඇදගෙන යන්න බෑ. ඒ නිසා තමයි මම කිව්වේ රැපින් ගැන. මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා අපි දැන් ඉන්සර්ට් එකේ හිටියේ පික්චර් එක ගත්තට පස්සේ ක්ලික් කරාට පස්සේ උඩින් එනවා ආර වගේම පික්චර් ටූල් එකක්. ඒකේ ෆෝමැට් වල ෆෝමැට් කියලා එකක් එන්නේ. ඒකේ තියෙනවා රැප් ටෙක්ස්ට් කියලා. ඒ රැප් ටෙක්ස්ට් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් කැමති විදිහකට මේක තෝරගන්න. මේකේ මුලින්ම තියෙනවා ඉන්ලයින් විත් ටෙක්ස්ට් කියලා. ඒ කියන්නේ ටෙක්ස්ට් එකක් අපිට පුළුවන් මේකේ ටයිප් කරගෙන යන්න මේකත් එක්කම. ඊළඟට මේ විදිහට එහෙමත් නැත්තම් අපි ටයිප් කරන්නේ इमेज सिलेक्ट कर ला रैप टेक्स्ट की हिला अपने टा पुलवा इसको आगे आउट किया ना ये तो वोटा एक दम ना हम अपने टा पुलवा मैं इमेज जगह टा यहाँ पे आते हैं वो ना ये टाइप कर गन अपने टा वो ना ये टा मैं का टाइप कर गन पुलवा ये वाके मा मैं का दला दम मत को हिटारी අපිට එතකොට තියෙන වචන වලට අනුව ඒ ඕන විදිහට අපිට ඉමේජ් එක කැමති තැනකට දාගන්න පුළුවන්. මේකේ මෙතන තියෙන වචනයක් නෙමෙයි මෙතන ස්පේස් එකක් තියෙනවා. ඒ නිසා තමයි මේක එහෙට මෙහෙට වෙන්නේ. මේක එක දිගට අපි ටයිප් කරලා තිබ්බනම් මේ විදිහට ටයිප් කරලා තිබ්බනම් අපිට පුළුවන් මේක දාගන්න. හැබැයි මෙන්න මේ වගේ සමහර වෙලාවට ප්‍රශ්නයක් වෙනවා මේක ගන්නට අපිට හදාගන්න බැරි වෙලා. ඉතින් මේකට තව තියෙනවා ටයිප් කියලා තව ඔප්ෂන් එකක්. ඒක ගෙනල්ලා අපි දැම්මහම අපිට අර වගේම තමයි. හැබැයි ඒක ඊට වඩා ළඟට අපිට මේක දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මෙතන තියෙන ට්‍රූට් කියලා ට්‍රූ එක දුන්නාම අපිට පුළුවන් මම මේක අයින් කරලා දෙන්න.
ට්‍රූ එක දුන්නාම අරක වගේම අපිට කැමති තැනකට දාගන්න පුළුවන්. හැබැයි අර තියෙන ඒ වගේම සිලෙක්ට් කරගත්ත කොටසක් තමයි එහෙට මෙහෙට වෙන්නේ. ඊට පස්සේ ආපහු ඒකේ තියෙනවා top and bottom කියලා. එතකොට අපිට මේ කොයි වෙලේවත් මේකක් මැද්දට දාන්න බෑ. ඒ කියන්නේ කලින් දාපු විදිහට දාන්න බෑ. මේක හැමතිස්සෙම උඩිනුයි යටනු විතරයි එන්නේ. කියන්නේ top එකනුයි bottom එකනුයි විතරයි අපිට මේක ලැබෙන්නේ. ඊට පස්සේ තියෙනවා behind text කියලා. මම මේ text එකේ පාට පොඩ්ඩක් වෙනස් කරන්න. මේ වගේ දැම්මොත් මේ text එකට යටින් තමයි අපේ image එක ලැබෙන්නේ අපිට. ඒ වගේ මෙන්න මේ wrap tools ටික වලා වෙලාව තියෙන විදිහට කරලා බලන්න. ඊළඟට තියෙන in front of text කියලා. ඒතර text එක මෙතන පහල තියෙන, ඒ කියන්නේ ඒකට පිටිපස්සෙන් text එක තියෙනවා. මේක උඩින් වැටෙන්නේ. ඒතකොට කිසිම වෙනසක් වෙන්නේ නැහැ අරකේ. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මෙතනින් edit wrap points කියලා තියෙනවා. අපිට පුළුවන් මේකේ points විදිහට edit කරගන්න මේක කොයි විදිහටද end ඕන කියලා. මම මේකට මේ වගේ දෙනවා. අපි දුන්න එකේ ගානට ඒ ගානට අපිට ඇවිල්ලා තියෙනවා මේකේ ටෙක්ස්ට් එක. මේකේ අර එක වගේ වාක්‍ය නැති නිසා එන්නේ නැහැ. මේක මෙතනින් ගන්නේ. වෙලාවට කරන්න දෙයක් ඇති වෙන අතරම එතකොට අන්ඩු එකක් දාලා ආපෝ මේ ඉමේජ් එක රිබිල්ඩ් කරගෙන ඒක ලොක් කරලා හරි මොකක් හරි එක කරන්න පුළුවන් දෙයක් කරලා තමයි වෙනස් කියලා ගන්න ඕන. ඒ ටික තමයි තියෙන්නේ එතන. ඊට පස්සේ ඉමේජ් එකේ ආපහු තියෙනවා රිමූව් බෑග්ග්‍රවුන්ඩ් කියලා. අපිට පුළුවන් මේකේ අලුතෙන් තියෙන ඔප්ෂන් එකක් විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න. මේක ෆොටෝෂොප් වගේම තමයි. අපි බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරොත් හරි. මේකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මම ඒකයි මේකම ගත්තේ කළු පාට වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. මේකේ වෙන වෙන පාට වලින් තමයි මෙන්න මේ මැද තියෙන පින්තූරේ තියෙන්නේ. අපිට ඒකට සාමාන්‍යව බෑග්ග්‍රවුන්ඩ් එක නැති ඉමේජ් වලට අපි කියන්නේ PNG ඉමේජ් කියලා. ඒකට අපිට පුළුවන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න. මේකේ ෆෝමැට් වල පික් එක සිලෙක්ට් කරලා මම මේකේ දෙන්න ටැප් එක अड़वे बैकग्राउंड ඊට පස්සේ ඔයාලට ඒකට ගියාට පස්සේ තියෙනවා mark areas to keep කියන එක. එහෙමත් නැත්නම් mark areas to remove කියන එක. මම ඉතින් තේරෙනවා ඇති අපිට තියාගන්න ඕනේ වෙන්න පුළුවන් මෙන්න මේ කොළ පාට දාන ලකුණත් එක්ක pencil වැටලා තියෙන එකේ. ඒ වගේම රතු පාට minus එකත් එක්ක pencil වැටලා තියෙන එකේ අපිට පුළුවන් අයින් කරන්න ඕන ටික දෙන්න. මම මේ වගේ ඒකේ අයින් කරන ටික දීලා මේක right click කරනවා මේක උඩ. එතකොට අර අපිට ඕන නැති ඒවා ටික අයින් වෙලා යනවා. මේ විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන්.
ඊළඟට කරෙක්ෂන්ස් අපිට ඕන නම් මේකේ පාට වෙනස් කරගන්න ඒ කියන්නේ තද පාටක් ඒ වගේ අර පැහැදිලිව පේන පාටක් ඕන නැත්නම් අඳුරු පාටක් ඒ වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන් මෙතනක් තියෙනවා කලර්ස් වෙනවම තෝරන්න අපිට කැමති කලර් එකක් යූස් කරන්න පුළුවන් ඒකට මේක නම් සම්පූර්ණයෙන්ම අර බොඳ වෙන ගතිය වගේ අපිට ඒක කන්ට්‍රෝල් කරලා හදාගන්න පුළුවන් ඒ ටික නම් उंडिंग ඒව හැමදේම ඇප්ලයි වෙලා තියෙනවා මේකට අපි දාපු රැපින් එකමයි මේකට තාම වැඩ කරන්නේ ඒ වගේ දේවල් අපිට කරගන්න පුළුවන් ඒ වගේම තමයි අපි මේ ඉමේජ් එක අරගෙන අපි දැන් මේකේ වෙනස්කමක් කරා ඒ වුණාට ඒ වෙනස්කම ඕනේ අපිට කලින් තිබ්බ බින්දුරෙම ගන්න ඕන මෙතන තියෙනවා රීසෙට් පික්චර් කියලා ඒක දුන්නාම අයත් වලට කලින් තිබ්බ බින්දුරෙම ලැබෙනවා ඒ වගේම ඊළඟට මාක් ඒරියාස් ටු කිං ඒවාව කොහොමද මන් ඩිස්කනෙක්ට් වෙලා ආවේ ආ හරි අපි අපිට ඕන පින්තූරය සිලෙක්ට් කරලා මෙතන තියෙනවා රිමූව් බෑක්ග්‍රවුන්ඩ් කියන එක ඒ කියන්නේ මම මෙතන ඉමේජ් එකක් ඇඩ් කරගත්ත මේ ඉන්සර්ට් එකේ පික්චර් වලින් ඊට පස්සේ පික්චර් ටූල් වල ෆෝමැට් එක තියෙනවා ඒ ෆෝමැට් එකෙන් පළවෙනි එක තියෙනවා රිමූව් බෑක්ග්‍රවුන්ඩ් කියන ඒක දුන්නාට පස්සේ මේකේ තෝරගත්ත කොටස් අයින් කරනවා. ඒ කියන්නේ බෑක්ග්‍රවුන්ඩ් එක කියලා එයා හිතා ගන්න කොටස් ටික අයින් කරනවා. අපිට ඒ තව අපිට වෙනවා මේකේ බෑක්ග්‍රවුන්ඩ් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මෙතන තියෙනවා mark areas to keep කියන එක හරි. එහෙම නැත්නම් mark areas to remove කියන එකෙන් හරි ඒවා ඉවත් කරන්න හෝ ඒවා තියාගන්න කියන එක දෙන්න. මම මෙතන පාවිච්චි කරනවා mark areas to remove කියන එක. ඒක දීලා මම මේකේ මෙන්න මේ පාට ක්ලික් කරනවා. ආයෙ මෙන්න මේ පාට ක්ලික් කරනවා මට ඕන නැති පාට ටික මම මේ විදිහට අයින් කර ගන්නවා ඊට පස්සේ මේක උඩ රයිට් ක්ලික් කරාට පස්සේ ඒ අපි දුන්නේ ඒවා ටික ඒ විදිහට ඇප්ලයි වෙනවා ආ හරි 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 රීසෙට් පික්චර් කරේ ඊළඟට මේකට බෝඩ් එකක් දාන විදිය එහෙම නැත්නම් මේකේ ෂේප් එක වෙනස් කරලා බෝඩ් එකක් දාගන්න විදිය දැන් ඔයාලට පේනවා මේ කිසිම බෝඩ් එකක් නැහැ මේ ඉමේජ් එකේ සම්පූර්ණ කොටුවක් විදියට තමයි මේක පේන්න තියෙන්නේ මම මේක උඩ ක්ලික් කරලා පික්චර් ටූල්ස් ෆෝමැට් වලට ගිහිල්ලා මේකට දාගන්නවා බෝඩ් එකක් එතකොට ඔයාලට පේනවා වෙනස් වෙනවා මේකේ බෝඩ් එක තියෙන විදිය මේ විදිහට 3D borders තියෙනවා 3D විදිහට අපිට ඕන නම් වෙනස් කර ගන්න පුළුවන් shadow එකක් පෙන්වනවා මේ board එකේ මේකේ පහලින් shadow එකක් වගේ පෙන්වනවා මෙන්න මේ වගේ board එකක් දාගත්තට පස්සේ අපිට අර එන shadow එකත් එක්කම තමයි සම්පූර්ණයෙන්ම මේකේ text එකත් එක්ක පහළට යන්නේ ඊට පස්සේ ඒකේ තියෙනවා picture board එකේ අපිට ඕන board color එක දෙන්න මම මේකට කළු පාටම දුන්නාම කළු පාට වෙනවා මම කොළ පාට වගේ එකක් දුන්නාම බෝඩ් එක සම්පූර්ණයෙන් කොළ පාටට මම දැන් මෙතන දුන්නොත් වෙන බෝඩ් එකක් මම මේක දීලා මේක දුන්නොත් ඒ බෝඩ් එකේ පාට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කොළ පාටට ඊළඟට ෆිච් ඉෆෙක්ට් එක මේකේ බෝඩ් එකේ කලර්ස් තියෙනවා තව ඕනනම් අපිට මේකේ වේට් එක වැඩි කරන්න පුළුවන් මේ අවුට්ලයින් එකේ ඒ වගේ දේවල් තියෙනවා පික්චර් ඉෆෙක්ට් දුන්නහම මේකේ තියෙනවා එක එක විදිහේ පික්චර් ඉෆෙක්ට් අර වගේම තමයි අර බෝඩ් එක දාද්දී අපිට තිබ්බට වඩා දේවල් තියෙනවා ප්‍රීසෙට් එකෙන් කරන්නේ 3D විදිහට හදාගන්න පුළුවන් ප්‍රීසෙට් එකෙන් අපිට ඕන විදිහට ඊට පස්සේ ෂැඩෝ එකෙන් කරන්නේ මේක බොඳ කරන එක අපිට ෂැඩෝ එකක් වගේ හම් වෙනවා ඒකේ ඔයාලට මේකේ shadow option කියලා පහළම තියෙනවා ඒ ඔයාලා ඉන්න ගමන් කරලා බලන්න
මේක shadow option වලට ගිහලා transparency එක අඩු කරොත් මේක live preview එකක් යන්න තියෙන්නේ. හරි යම ඔයාලට පේනවා ඇති මේකේ වටේට කළු පාට තීරුවක් පෙන්වනවා board එකේ. මේක අඩු වැඩි වෙනවා. ඇත්තම නැති වෙනවා transparency එක 100ක් 100ක් දුන්නාම ඒක පේන්නෙම නැති වෙනවා. transparency එක බින්දුව දුන්නාම ඒක හොඳටම පේනවා කළු පාට. මොකක්ද අණුවක් ගැන හරි ඒ වගේ දෙයක් ගැන වල ලියන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඉමේජ් එකක් නම් ඔයාලට තියෙන්නේ ඒ ඉමේජ් එකට මෙහෙම යූස් කරන්න පුළුවන් මේ වගේ දෙයක් ඒකේ කැමති එකක් ඔයාලට යූස් කරන්න පුළුවන් ඊළඟට පොසිෂන් එක අපිට පුළුවන් දැන් අපි මේක ඇදලා දැම්මේ තැන් තැන් වලට රැප් ටෙක්ස්ට් එක මම දෙන්නම් රැප් ටෙක්ස්ට් එක अरे टेक्स्ट इमेजिशन पिक्चर टूल फॉर्मेटिशन पेजी पोजिशन विनस्कार इमेज मम्मी मम्मी टॉप टू बॉटम में का दिला थी इन्हें भी टॉप एंड बॉटम इतरो उड़ी मुझे एक नहीं अनिवार्य आप इटे टेक्स्ट आप पेन ना वितर इमेज जगह डे इतराई एक अदाले इन्हें तो बोलते ये वाके मुतामा वितर दिया ना ब्रिंग फॉरवर्ड किया ला आप इटे उन ना मेकडे इस रहें पेन ना मी तीन अपीन तूरे मंदिरा में पेन ने के भी करने अपने तो पुलवां वाला फोटोशॉप यूज़ कर लेती है ना नांग वाला दानवा ऐहक को के लखुन अब तीनों एक अभी ठीक है दम महाम एक नया है पेन एंड दिया ना नांग एक पेन ना नांग हम नेतं एक पेन ना दुया ना अपने तो पुलवां मितना मितना तेवा के में ऐहक को के दिया ना लखुना एक क्लिक कर ला इमेज इमेज बलगा ඊළඟට align එක
align එකකින් අපිට පුළුවන් අර වගේම text එකක් අපි align කරා මතක ඇති home එකේ align වලින් ඒ වගේම image එකක් align කරන්න පාවිච්චි කරන්න මෙතන අපිට ඒක අදගෙන ඇවිල්ලා ගන්න පුළුවන් ඒ වුණාට අපි align එක use කරනවා නම් මෙන්න මෙතන තියෙනවා align center align right ඒ වගේ දේවල් අරක තිබ්බට වඩා දේවල් තියෙනවා මොකද align bottom bottom එකට යනවා පින්තූරේ ඒ වගේම align top top එකට එනවා ඒ වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන් ඊළඟට තියෙනවා group එක සාමාන්‍යයෙන් normal විදිහට මෙහෙම අපි එක පින්තූරයක් click කරාට පෙන්වන්නේ නැහැ අපි මේක click කරන්න ඕන ඔයාලට පේනවා ඇති control key එක තියෙනවා ඔයාලේ keyboard එකේ control key එක ඔබාගෙන මේ එක පින්තූරයක් click කරලා control key එක ඔබාගෙන ඊළඟ පින්තූරෙත් click කරාම පින්තූර දෙකම select වෙලා කියලා පෙන්වනවා ඊට පස්සේ ඔයාලා ගිහිල්ලා මෙන්න මේ group එක බලුවොත් ඔයාලට පේනවා एक अनहाइड वेला තියෙනවා ඊට පස්සේ ඔයාලා group එක click කරාට පස්සේ මේක දැන් එක පින්තූරයක් වෙලා තියෙන්නේ මොකද අපි ඒ group කරලා තියෙන්නේ අපිට ඕන නම් පුළුවන් මේ දෙකම එකපාර ලොකු කුඩා කරන්න ඒ වගේ වෙනස්කම් අපිට කරගන්න පුළුවන් ඒක අයින් කරන්න ඕන නම් දැන් මේක select වෙලා තියෙන්නේ මේ group එකම මෙතනට ගිහිල්ලා ආපහු එතනම තියෙනවා ungroup කියලා එතකොට ආපහු අපිට අර තිබ්බ විදිහට image දෙක විතර ලැබෙනවා ඊළඟට තියෙන රොටේට් රොටේට් එකෙන් කරන්නේ හරවණේක ඉමේජ් එක කරවන්න පුළුවන් කැමරාවට කැමති විදියට දැන් ඔයාලට රොටේට් එකේ සාමාන්‍ය විදියට මෙහෙම තියෙන්නේ මේකේ විශාල පැත්ත මේ පැත්තට තමයි මෙහෙම විශාල පැත්ත තියෙන්නේ ඊට පස්සේ මෙහෙට බෑවුමක් තියෙනවා ඔයාලා හොරිසන්ටල් එක දුන්නොත් ඒක දෙපැත්ත මාරු වෙනවා ඒ වගේම වර්ටිකල් දුන්නොත් මේක උඩයට මාරු වෙනවා රොටේට් ලෙෆ්ට් අංශ 90ක් රොටේට් වෙනවා ඊට පස්සේ රයිට් එකට අංශ 90ක් රොටේට් වෙනවා ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. තව දෙයක් තියෙනවා. ඔයාලට දැන් ඕන නම් මේ ඉමේජ් එකේ මෙන්න මේ තියෙන කැලල විතරක්, ඒ කියන්නේ මෙන්න මේක ඉමේජ් එක බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඒවා නැතුව මෙන්න මේ කැලල විතරක් අපිට කපා ගන්න ඕන නම්, හැබැයි මේක නිශ්චිත විදිහකට කැපෙන්නේ, කියන්නේ කොටුවක් වගේ ආකාරයකට කැපෙන්නේ. අපිට පුළුවන් මේකේ තියෙන crop කියලා ඒ crop කියන ක්ලික් කරලා ඩෝන විදියට වෙනස්කම් කර ගන්න පුළුවන්. එතකොට ඒක සම්පූර්ණයෙන්ම අපිට කපා ගන්න පුළුවන් අපිට ඕන විදියට. දැන් මේ crop දීලා ඊළඟට මේකේ තියෙන ටික අයින් කර ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන තියෙන crop කියන එක ආපහු ක්ලික් කරන්න. එතකොට ඔයාලට අර වගේම පින්තූරයක් ලැබෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මේකේ height එක අඩු වැඩි කර ගන්න. මේකේ height එකයි width එකයි ඒකට අනුලෝම ඒ කියන්නේ අනුලෝම සමානුපාතික යන්නේ ඒ කියන්නේ height එක වැඩි කරන්න width එක ඔටෝ වැඩි වෙනවා වලට පේනවා ඇති මෙතනත් ඒකම වෙනවා height එක අපි වැඩි කරන්න width එක වැඩි වෙනවා width එක අපි අඩු කරන්න height එක අඩු වෙනවා මේක වැඩි කරද්දි ඒ වගේම වෙනවා මේ අර group කරද්දි පින්තූර දෙකම click කරගෙන control key එක බලන්න තියෙන්නේ නෑ 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 මුලින්ම එක එක බිඳුවරයක් උඩ ක්ලික් කරනවා දැන් group කරන එක ඔයාලට ඕන නම් පුළුවන් මෙන්න මේක අපි හිතමුකෝ නෑ text එකක් මම ගන්නවා හරි මෙන්න මේක text එකක් කියලා හිතන්නවා හරිද මේ group කරන්න ඕන තරමක් group කරන්න පුළුවන් මම මේ group කරද්දි මෙන්න මේක select කරනවා මුලින්ම ඒ කියන්නේ මේකේ ඔයාලට පේනවා ඇති දැන් image ගැනනේ අපි කතා කරේ edit කරලා හරි මේක උඩ ක්ලික් කරනවා මුලින්ම මේ ඉමේජ් එක උඩ ක්ලික් කරාම ඔයාලට පේනවා මෙන්න මේ තිත් කීයක් තියෙන 6 8යි තිත් 8ක් වැඩිලා පෙන්වනවා ඔයාලට මේක තමයි දැන් ක්ලික් කරලා තියෙන්නේ කියලා ඒක ක්ලික් කරලා ඉවර වෙලා අපි කීබෝඩ් එකේ control key එක ඔබා ගන්නවා control key එක ඔබාගෙන මේ ඉමේජ් එක උඩ ක්ලික් කරනවා එතකොට ඒ ඉමේජ් දෙකේම අර මම කලින් කිව්වා වගේ හරි මේ විදිහට ඔයාලට පින්තූර දෙකේම ලැබිලා තියෙනවා අර 38ක් තියෙන විදිහට ඊට පස්සේ යනවා ඔයා picture tools වල format වලට එතනට ගිහිල්ලා group කියලා තියෙනවා මෙහා පැත්තේ ඒක click කරාම ඔයාලට පෙන්වනවා group කියලා එතකොට ඒ දෙකම group වෙනවා හරිද ඒක තේරුණාද ඔව් ආපහු මේක
ගරුප් එක අයින් කරන්න ඕන නම් ඔයාලට මේක ආපහු සම්පූර්ණ එකම මේ විදිහට උඩට අරන් ආවහම ඒ කියන්නේ මෙන්න මේ ක්ලික් කරාම ඒක සිලෙක්ට් වෙනවා ඔය ඉමේජ් දෙක දැන් ගරුප් කරලා තියෙන නිසා එක ඉමේජ් එක ක්ලික් කරත් ඒක ගරුප් එකම සිලෙක්ට් වෙනවා ඊට පස්සේ ආපහු ගරුප් වලට ගිහලා අන්ග්‍රුප් දුන්නාම ඒ දෙකම අන්ග්‍රුප් වෙනවා එතකොට තනිදන් ඉමේජ් එක ආපහු එඩිට් කරගන්න පුළුවන් ඉන්සර්ට් එකේ ඉමේජ් පිච්චර් ඒ ටික ඉවරයි මොකද ප්‍රශ්න තියෙනවද මම මේ වැඩිපුර කරනවද දන්නේ නැ මේ මේවා කරාද දන්නෙත් නෑ සමහර විට නැත්තම් මේ ටික උඩින් කරගෙන යන්න පුළුවන් ආන කියනවා මොනවා හරි අර එහෙ මොනවා කරාද නම් මන් දන්නේ නෑ බා උතෙන් කරා කියලා මන් දන්නේ නෑ නෑ එක දවසින් ඇද්දපන් ඕක කියන්නේ පැය දෙකකින් විතර පැය දෙකේ කැලේ දෙකකින් විතර ඔක්කොම ඇද්දේ මේ උඹ කරන්නේ කි හොඳයි බං අපිට සුපිරියට ගියත් වෙනවා නේ සුපිරියට මේව කරලා නැතුව ක්ලිප් ආර්ට් එකකින් කරන්නේ එයාලා ස්ටෝර් එක දීලා තියෙනවා ක්ලිප් ආර්ට්ස් ටික ඒ ටික තමයි අපි තෝරගන්නේ මෙතනට අපිට පුළුවන් මෙතන ඔයාට ඕන කරන්නේ මොකක් ගැනද කියලා අපිට සර්ච් කරලා ඒකට අදාළ දේ ගන්න පුළුවන් අපි මෙතන කම්පියුටර් කියලා දුන්නු ඔයාට කම්පියුටර් වලින් තියෙන පික් චාට් ලැබෙනවා ඔයාට ඒක ඕන නම් මෙතනට මෙතන ක්ලික් කරලා මේක උඩට ගියපුවාම මේක උඩට ගිහිල්ලා ක්ලික් කරාත් මෙතනට ඇඩ් වෙනවා ආන සලමන් දින වෙන්නේ නැහැ තරඳුන මා කර වෙලාද කොහෙද ආනගේ හරි මේ විදියට අපිට ඕන විදියට වෙනස්කම් කරගන්න පුළුවන් මේකේ ඊට පස්සේ මේකෙත් ආපහු වෙනවා අපිට ෂේප් ඇඩ් කරන්න ඕන නම් ෂේප් එකක් දෙනවා ඒ කියන්නේ ඇඩ් ෂේප් ආෆ්ටර් ඇඩ් ෂේප් බිෆෝ ඒ වගේ දේවල් දිනවා අර අපි දැන් මේකත් එකත් එක එක විදියට වෙනස් කරගන්න පුළුවන් අපිට ඕන විදියට මෙතන ඒකට යන්නේ ස්මාර්ට් ආර්ට් ටූල්ස් කියලා එනවා මේ ස්මාර්ට් ආර්ට් එකක් අපි ඉන්සර්ට් කරාම මෙතන ස්මාර්ට් ආර්ට් එකක් ඉන්සර්ට් කරාම එනවා එතනින් පුළුවන් අපිට වෙනස් කරගන්න ඒකට ක්ලික් කරාම මෙන්න මේ වගේ ස්මාර්ට් ආර්ට් ටූල්ස් එකක් එනවා ඩිසයින් ටික වෙනස් කරගන්න පුළුවන් ඒ වගේම චේන්ජ් කලර්ස් දීලා අපිට පුළුවන් මේකේ තියෙන එක එක පාට වෙනස් කරගන්න එහෙමත් නැත්නම් මෙන්න මේ වගේ data data කියන්නේ මේ ඕකේ අපි ඉතාලියක් ඇඩ් කරගන්න කොහොමද ඉතාලියක් ඇඩ් කරගන්න බෑ හිතන් මම කියනවා කෝ නෑ මේක නෑ කෝ මේක චේන්ජ් ලේඅවුට් කියා හරි මේ තියෙන බෑ දැන් මෙතන තියෙනවනේ හරිද
අපි මුලින් පටන් ගද්දි මෙන්න මෙහෙම තමයි අපිට ආවේ. හරිද? මම මේක දැන් ඩිලීට් කරන්න. ආපහු වරන් කියලා දෙන්න. ස්මාර්ට් ආට් එකට ගියා. සයිකල් එකේ නේද ඒක තියෙන්නේ. හරි මම මේක ගන්නම්. මේක ගත්තා. දැන් අපිට පෙන්වන්නේ පහයි. පහක් පෙන්වනවා. මෙතන මෙන්න මේ මෙතන අයින තියෙනවා. ඊතල් දෙකක් වෙඩිලා දෙපැත්තට ඒ ක්ලික් කරාම මෙන්න මේ වගේ එනවා. මම මේකේ පළවෙනි එකට 1 කියලා දෙනවා. දෙවෙනි එකට 2 කියලා දෙනවා. තුන්වෙනි එක 3. හතරවෙනි එක 4. පස්වෙනි එක 5. එච්චරයි අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේ පස්වෙනි එකේ තියලා එන්ඩ කරාම තව එකක් ඇඩ් වෙනවා. ඒකට මම 6 කියලා දෙනවා. හරිද මචං තේරුණාද? අඩුවරන්න මේක ඩිලීට් කරනවා බා. මේක ඩිලීට් කරලා එතකොට අර තිතට විතරක් එනවා. තිතත් ආපහු ඒ කියන්නේ බෑක් ස්පේස් එකේ ගිහුවම ඒකත් ඩිලීට් වෙලා යනවා. අපිට කැමති ගානක් දාගන්න පුළුවන් ඒකට. එතකොට බං ඔය එක එක බෝල වලට එක එක පාට වල දාන්නත් පුළුවන් නේද? පුළුවන් බං. මේක සිලෙක්ට් කරලා මෙතනින් ගියා දැන් ඩිසයින් එකේ ඒක තමයි හිටියේ. ස්මාර්ට් ආ ටූල්ස් ඩිසයින් චේන්ජ් කලර්ස් ගිහිල්ලා අපිට මෙතනින් තෝරන්න පුළුවන්. කැමති විදිහකට පාට දැන් මම තුනක් දාලා තියෙන නිසා එහෙම. ඊට පස්සේ මේකයි වෙනවම නම් තෝරන්න දෙන්නේ නැද්ද කොහොමද? ෆෝමැට් එකෙන් එකකින් එකට තෝරන්න පුළුවන්ද බලන්න. ආ බලුවා. දැන් අපිට මේකේ පාට වෙනස් කරගන්න ඕන නම් සම්පූර්ණ එකේ නෙමෙයි මෙන්න මේ එක කියන රවුවේ පාට වෙනස් කරගන්න ඕන නම් අපිට පුළුවන් ගිහිල්ලා ඒක උඩ ක්ලික් කරාම ඒ කියන්නේ මේ සම්පූර්ණ එකේම ක්ලික් කරන්න නැතුව ඒ ඕන එක උඩ ක්ලික් කරාම මෙන්න මේක ඒක උඩ රන් ගියාම මෙන්න මේ ධන ලකුණත් එක්ක ඊතලේ වැටෙනවා ඒ ක්ලික් කරාම ඒක සිලෙක්ට් වෙනවා ෂේප් ෆිල් එක තියෙනවා ෂේප් ෆිල් එකෙන් අපිට කැමති පාට ඇඩ් කරගන්න පුළුවන් හරිද මචං ඇයිඩියා හරි බං හරි අනිත් ටිකත් මේකේ තියෙන අනිත් ටික නම් අර විදිහටම තමයි කලින් අපි කරා වගේමයි ග්‍රැෆික්ස් ඊට පස්සේ select pane line rotate group height එකයි width එකයි text effect on නම් text effect text outline text fill shape effect ටික ඒ වගේ දේවල් සම්පූර්ණ මේකට සමානයි මේකේ අපිට අර colors දෙන්න කලින් අපි මෙතනින් color එකක් අපිට තෝරගන්න පුළුවන් මම මේක පහක් වගේ දාගන්න අයත් මොදාගත්තු අබෝ එතන අමතක වුණා නම් මෙන්න මෙතන තියෙන ඊතල් දෙක ඒක ක්ලික් කරාම එනවා මේක අපිට මේකේ අලුතෙන් එකක් ඇඩ් කරන්න ඕන නම් අපි අන්තිමකට ටයිප් කරාට පස්සේ එන්ඩ කරාම අලුත් එකක් ඇඩ් වෙනවා එතකොට අපිට ඒක දෙන්න පුළුවන් අලුත් එක ඇඩ් කරාට පස්සේ අපිට මේ හත කියන එක අබෝ ඕන නැත්තම් මෙතන ගිහිල්ලා අපි මකන සාමාන්‍ය මකන විදිහටම දෙන්න පුළුවන් බෑක් ස්පේස් එක එකපාරක් ඒක දුන්නාට පස්සේ මේ ඩොට් එක විතරක් පෙන්වනවා ආයෙ බෑක් ස්පේස් එක දුන්නොත් ආයෙකට විතරක් අඩු වෙනවා ඒ විදිහට තමයි අපි මේක දෙන්නේ අයිටික සාමාන්‍ය විදිහ තමයි අපිට කරගන්න තියෙන්නේ අපිට මෙතන තියෙනවා රීසෙට් ග්‍රැෆික්ස් කියලා ඒක දුන්නාම අර මුලින්ම තිබ්බ විදිහට ආපහු මාරු කරගන්න පුළුවන් ඔයාලට වැරද්දක් වෙලා තියෙනවා නම් හැබැයි ඒක දීලා තියෙන විදිහට මම ඔකට උඩ ටෙක්ස්ට් නම්බර්ස් විතරක් දාන්න පුළුවා නෑ නෑ ඔයාට නෑ මොකක්ද ගන්න ඕනේ කියන්නේ අපි දැන් මේක ඇතුළත එකක් වගේ මොකද්ද ඊකන් එකක් png එකක් වගේ ආ පුළුවන් පුළුවන් හැබැයි ඒක අර දැම්මට වැඩක් වෙන්නේ නෑ මේ මේක දැන් මේක ඇතුළට දාන්නවා කියලා එහෙම දාන්න බෑ අපිට දාන්න ඕන නම් මේක මේව කරලා ඒක පොඩි කරලා ඊට පස්සේ මම මෙතනින් දෙනවා in front of text කියලා ඊට පස්සේ අපිට මේක උඩින් අරන් ගිහිල්ලා තියලා ඒ විදිහට group කරගන්න ඕනේ ඊට පස්සේ මේක උඩින් ඔහම තිබ්බට පස්සේ මේක දැන් ගානට ආවනේ ඊට පස්සේ මම මේකයි මෙන්න මේකයි මේකයි මේ දෙක select වෙනද ඉපාර හරි මේක මෙහෙම තියලා මම මෙන්න මේ group එකත් එක්ක click කරලා නැ click වෙන්නේ නැහැ මේ මේ විදිහට තමයි හදා ගන්න වෙන්නේ බෑ ඒ කියන්නේ එකකින් එකට අපිට හදා ගන්න වෙනවා මේ ඒක ඕන නම් එහෙම
කියන්නේ ඉමේජ් එකක් අරගෙන පොඩි කරලා ආපහු එක ඇතුළට ගෙනල්ලා දාගන්න වෙනවා අපිට. ඔය වගේ. එකකින් එකට අපිට මාරු කර කර හදා ගන්න වෙනවා එහෙම. ඊළඟට අපිට තියෙන්නේ මම මේක ඩිලීට් කරනවා charts charts නම් නෑ කො මේකෙම කරගෙන යන්න. එතකොට අරකේ අපිට ෆන්ක්ෂන් ටික විතරක් කරාම ඇති වෙයි මං හිතන්නේ. එතකොට මේ ඔක්කොම එකේ කව වෙලා තියෙන්නේ ඔක්කොගම එකම විදියට යන්නේ. charts වල තියෙනවා මෙතන තියෙනවා charts කියලා එකෙන් අපිට පුළුවන් chart එකක් insert කරගන්න. ඒ chart වල තියෙනවා column chart තියෙනවා line chart pie chart bar chart area xy මේවා නම් maths එකට ගොඩක් දුරට ඕන වෙයි. ඒතර ටික සාමාන්‍යයෙන් අනිත් පැයටත් ඕන වෙනවා. සාමාන්‍යයෙන් අපිට ඕන වෙන්නේ column chart line chart pie chart bar chart කියන ඒ ටික තමයි. අනිත් ටිකත් ඔයාලට පල්ලෙහැට ගියොත් බලා ගන්න පුළුවන් ඒ වගේ පෙනුම කොයි වගේද කියලා. මෙන්න මේ වගේ අර ග්‍රහ ලෝක වගේ තියෙන බබල් කියලා chart වර්ගය. ඊට පස්සේ රැඩ කියලා එකක් තියෙනවා. ඒ වගේම ඩෝනට් කියලා එකක් තියෙනවා. ඩෝනට් එක නම් අපි අර ඡන්ද ප්‍රතිඵල වලදී පෙන්වනවා වගේ. මෙන්න මේ වගේ එකක් ඒක. මේක ඕපන් කරපු ගාමම ඔයාලට පේන වැඩි Excel sheet එකක් ඕපන් වෙනවා. ඒක ඔටෝම ඕපන් වෙන්නේ. අපි ඕපන් කරන්න ඕනේ නැහැ ඒක. ඊට පස්සේ මේ ක්ලික් කරලා සේල්ස් එකේ ෆස්ට් ක්වාඩ් එක තියෙන්නේ මෙන්න මේ නිල් පාට එක මෙතනින් පෙන්වනවා අපිට මොනවද ක්වාඩ් එක කියලා. මම මේකේ වෙන chart එකක් ගන්නම් මොකද මේක ටිකක් අමාරු නිසා. මම ගන්නම් bar chart එකක් ගන්නම් මේ line chart එකක් ගන්නවා. මම line chart එකක් ගන්නවා මෙන්න මේ විදිහට. මට මේකේ මේවා එපා. මට ඕන තනි ලයින් එක මම මේ ටික ඩිලීට් කරනවා. ඒතර මට පෙන්වනවා මෙන්න මේ විදිහට. මේ ටික ඩිලීට් කරාට යන්නේ. හරි මේ විදිහට මේකේ අපිට මොනවද තියෙන්නේ කියලා තියෙනවා පළවෙනි එකේ. මේකේ අපිට කැමති විදිහකට මෙතන නමක් දෙන්න පුළුවන්. මේක උඩට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ ඔයාලට කැමති විදිහේ නමක් දෙන්න පුළුවන්. මම මේකේ දෙනවා ස්ටුඩන්ට් කියලා. සින්නකට දාන්න. ස්ටුඩන්ට් කියලා. මේ දශම තියෙන ඒවා වැඩි හිතන්න එපා. තමයි බග් ඉන්නවද කියලා. ඊට පස්සේ අපිට දැන් මේක වෙනස් කරගන්න ඕන කැටගරි 1 එක කියලා තියෙන්නේ. මම මේක දෙනවා. එතකොට අපි වෙනස් කරගන්න ඕන Excel sheet එකේ ඒක වෙනස් කරාට පස්සේ මෙතන රෝටෝ ඇඩ් වෙනවා. මම මෙතන දෙනවා. bio කියලා. ඒක දීලා. ඒක දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන bio කියලා වෙනස් වුණා. මම මෙතන වෙනස් කරගන්නවා 4යි කියලා. ඊළඟට මම මේක වෙනස් කර ගන්නවා maths කියලා. මෙතන මම වෙනස් කර ගන්නවා මේකේ තියෙන විදිහටම 2යි කියලා. ඊළඟට IT කියලා දා ගන්නවා. ඒකේ මම දෙනවා 3යි කියලා. ඊළඟට අපි BS වගේ එකක් දාගත්තොත් ඒකේ මම දෙනවා ආයේ 4යි කියලා. මේ විදිහට තමයි මේ චාට් එක අපි වෙනස්කම් කරගන්නේ. අර කලින් ගත්ත චාට් එකේ නම් ඔයාලා දැක්කා ඒකේ තියෙනවා තීරු තුනක්. ඒ කියන්නේ අපිට ඕනම් පුළුවන් මේල් ෆීමේල් දාගන්න. එහෙම නැත්නම් අපි මොකක් හරි ඔයාලා කැමති දෙයක් දාගන්න. ඊට පස්සේ අපිට ඕනම් මේතරම තියෙන අගයන් වෙනස් වෙනවා නෝ. ඒ කියන්නේ අපි හිතමුකෝ මෙතන අපිට ඕන 14 කියන එක. ඊට පස්සේ මෙතනට ඕන 22 කියන එක. ඒක අපි දුන්නාම එයා ඔටෝ හදා ගන්නවා ඒකට ඕන විදිය. මතනට 13 දාලා මම මෙතෙන්ට දා ගන්නවා 5 වගේ එක. එතකොට
ඔටෝ වෙනස් කර ගන්න ඔයා පහෙන් පහට වුණනම් පහෙන් පහට හදා ගන්න ඒක ගැළපෙන විදියට එයා හදා ගන්නවා එතකොට මෙන්න මේ සීරීස් 1 කියලා මෙතන පෙන්නන්නේ මෙන්න මෙතන තියෙන එක මම මෙතන දෙනවා මොකක්ද දෙන්නේ මම වෙයිට් කියලා දෙන්නම් හරි මම වෙයිට් කියලා දුන්නා එකට එතකොට නිල් පාටින් අපිට පෙන්නන්නේ වෙයිට් එක ඊට පස්සේ අපිට ඕනනම් පුළුවන් අර කලින් තිබ්බා වගේ මම මේකට තව එකක් ඇඩ් කරනවා නම් මට මේ පැත්තට ඇදලා කොලම් දෙකක් තියෙනවා එතකොට මෙන්න මෙතන පෙන්වනවා මෙතන තරම් ගියාම පොඩි ඊතල් දෙකක් පෙන්වනවා දෙපැත්තට එතකොට මට පුළුවන් වෙනවා තව එකක් ඇඩ් කරගන්න මම එතකොට දෙනවා height කියලා මෙතන දෙනවා 150යි මම average එකක් කියලා වගේ දීලා තියෙනවා ඊට පස්සේ මෙතන දෙනවා 140යි මෙතනට 145යි මෙතනට 135යි මේ වගේ සම්පූර්ණයෙන්ම දීලා තියෙනවා මම එතකොට ඔයාලට පෙන්වනවා මෙතන weight එක මේක එතකොට මේ පාටින් පෙන්වන්නේ height එක ඒ වගේ අපිට කැමති විදියට වෙනස්කම් කරගන්න පුළුවන් ඊට පස්සේ මේක ඔක්කොම ඉවරනට පස්සේ මේක ක්ලෝස් කරලා දානවා ඒ ක්ලෝස් කරාට මේක අයින් වෙන්නේ නැහැ මොකද මේ chart එක අපිට අනන්‍යව ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මේකේ තියෙනවා මුලින්ම ක්ලික් කරාම අපිට පුළුවන් ආපහු අර insert එකෙන් chart එක හදාගෙන ඔක්කොම කරාට පස්සේ chart tools කියලා උඩින් පෙන්නනවා එතන design එකේ change chart type එක දෙන්න පුළුවන් අපිට ඕන විදිහකට ආපහු අපිට ඕනනම් pie chart එකක් අපිට පුළුවන් ඒකේ pie chart එකක් තෝරලා මෙතන තියනවා වගේ pie chart එකක් තෝරලා ඒකට ඕන විදිහට අපේ details ටික දෙන්න එහෙමත් නැත්නම් මේක අපිට save කරගන්න ඕන template එකක් විදිහට අපිට පුළුවන් ඒක save කරගන්න select data දුන්නොත් අපිට මෙතනින් අර function ටිකමයි යන්නේ excel වල function ටික डिफॉल्ट अंतिमेंगे ඊට පස්සේ මම මේ ක්ලෝස් එකකින් වැඩක් කරගත්තේ නැහැ එතන. මම මේ ක්ලෝස් කරලා දැම්මම මෙන්න මේ වගේ නෝ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ පාට වෙනස් කරගන්න මෙන්න මෙතන chart style වලින්. ඒ විදිහට පාට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට chart tools වල තියෙනවා layout එක. ඒකේ layout වල අපිට පින්තූර shape කලින් ගත්තා වගේම text box එක ඊළඟට edit get කරාට පස්සේ labels තියෙනවා. एक अभी चार्ट उड़ी टाइटल चार्ट टाइटल क्लिक एक्सिस टाइटल अभी नंदवा इतोट एक्सिस एक्सिस मेतन दिबेना एक्सिस टाइटल बुलवा ඊළඟට data වල summary එකක් අපිට දා ගන්න ඕන නම් මේක මේ පැත්තට අර කලින් අපි ගත්ත එකම මේ පැත්තට දා ගන්න ඕන නම් එතනින් පුළුවන් legend කියන එක. එහෙමත් නැත්නම් මෙතනට ඕන නම් මෙතන දා ගන්න පුළුවන්. data labels ටික ඕන නම් අපිට මේ විදිහට දෙන්න පුළුවන්. ඒක ගැලපෙන විදිහට අපිට settings හදා ගන්න පුළුවන් ඒ වගේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ අර අපි ගත්ත වගුවම ආපහු අපිට මෙතනත් පෙන්වන්න පුළුවන් අර අපි එඩිට් කරන වගුවම ආපහු මෙතනටත් අරගෙන එයාට පෙන්වන්න පුළුවන් මේ මේ ඒවට තමයි අපි දීලා තියෙන්නේ කියලා ඊට පස්සේ
ඇක්සස් ටික මොන පැත්තරද යන්නේ කියලා මේ පැත්තේ ඉන්නද මේ පැත්තේ ඉන්නද කියන එක ඒ කියන්නේ වමත් දකුණද කියන එක ඇක්සස් හරි මේකේ මිලියන්ස් වලින් එනවා ඒ වගේ අපිට ඕන විදිහට වෙනස් කර ගන්න පුළුවන් අපිට පෙන්නනවා මිලියන්ස් මිලියන්ස් ලොග් දි ස්කේල් වලින් එහෙමත් නැත්නම් වලට ඕන සාමාන්‍ය විදිහට ඩිෆෝල්ට් එකෙන් දාන්න පුළුවන් මේ විදිහට වලට වෙනස් කර ගන්න පුළුවන් අරකේ වගේම තියෙනවා මේකේ ග්‍රිඩ් ලයින්ස් එක ඒ කියන්නේ මෙන්න මේ තියෙන ඉරි අපිට ඕන නම් දා ගන්න පුළුවන් ග්‍රිඩ් ලයින්ස් එකෙන් එහෙමත් නැත්නම් ඒක අයින් කරලා දාන්න පුළුවන් මේ අතර ඉරි ඕන නම් ඒ අතර දා ගන්න පුළුවන් ඒ වගේ දේවල් කර ගන්න පුළුවන් chart wall එක අපිට දෙන්නේ නැහැ මේකේ flow එක දෙන්නෙත් නැහැ 3D එක දෙන්නෙත් නැහැ මොකද ඒ වෙනත් නිසා trending line එකක් දා ගන්න පුළුවන් trending line එක කියන්නේ මොකටද කියලා අහනවා මොකද නම් මේකේ weight එකට ඒ කියන්නේ අර සාමාන්‍ය මධ්‍යස්ථයක් මධ්‍යස්ථයක් අරගෙන ඒක හරහා යන විදිහට තමයි මේක දීලා තියෙන්නේ මේක හරහා තමයි දැන් ගිහිල්ලා තියෙන්නේ මේකේ මධ්‍යස්ථය ගත්තොත් අපිට මේ හරියෙන් වගේ බලා ගන්න පුළුවන් මොකක් හරි යන එක ඒ ටික තමයි තියෙන්නේ ඊළඟට අර කලින් අපි කරා වගේම අර දුන්න රැප් වගේම රැපින් ටෙක්ස්ට් වගේම අපිට මේකේ ටෙක්ස්ට් කලර්ස් වෙනස් කරන්න ඒ වගේ ගොඩක් දේවල් මේකේ කලින් වගේම කරගන්න පුළුවන් මේකේ තියෙන දේවල් ඊළඟට ස්ක්‍රීන්ෂොට් එක ස්ක්‍රීන්ෂොට් එකකින් කරන්නේ දැන් අපි මේක ටයිප් කර කර ඉන්නවා නම් මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තොත් අපි හිතමුකෝ මේක මට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕනේ මේ වෙලාවේ මෙන්න මේක කියලා එතකොට මම මේක සිලෙක්ට් කරනවා ඒක සිලෙක්ට් කරාම ඒක නිකම්ම ස්ක්‍රීන්ෂොට් එකක් එනවා එතකොට අර ඉමේජ් එකක් විදිහට තමයි ස්ක්‍රීන්ෂොට් එක ගන්න අපිට පුළුවන් මේක සම්පූර්ණයෙන්ම වෙනස්කම් කරගන්න මේකට ඕන විදිහට අපිට ඕන විදිහට වෙනස්කම් ඔක්කොම කරගන්න පුළුවන් අර ඉමේජ් එකක් අපි කලින් දැක්කා වගේම ස්ක්‍රීන්ෂොට් එකේ ඊළඟට හයිපර්ලින්ක් තියෙනවා හයිපර්ලින්ක් එක මම එදා කරලා පෙන්නුවා හයිපර්ලින්ක් එකක් කරන්න කලින් අපි හයිපර්ලින්ක් එකේ අපි මං කිව්වා හෝම් එකේ හෙඩ්ලයින් එකක් දාගෙන තමයි හයිපර්ලින්ක් එකක් කරන්න ඕන කියලා මම මේකේ හෙඩ්ලයින් 2 එකට වෙනස් කරා දැන් මට ඕන මේක හයිපර්ලින්ක් එකක් කරන්න ඒ කියන්නේ සෝරි හයිපර්ලින්ක් එකක් කියන්නේ අප මෙතන තියෙන එකක් ක්ලික් කරාම මෙතනට ගිහිල්ලා නවතින්න ඕන මේ සාමාන්‍ය PDF format එකට එහෙමත් නැත්නම් HTML පිටුවක වගේ තමයි වැඩ කරන්නේ මම මෙතන හයිපර්ලින්ක් දුන්නොත් place in document headlines වල hardware key logger කියලා තියෙනවා ඒකට තමයි යන්නේ මෙන්න මෙතන hardware key logger කියන එක මට මේක දැන් පෙන්වයිද නැහැ control එකත් එක්ක ඔබන්න ඕන අපි නිකන් ගන්න වෙලාවක දැන් පෙන්වන්නේ නැහැ නැත්තම් මෙතනට ගිහිල්ලා මෙතන ඉඳන් තමයි අපිට කියවන්න හම්බෙන්නේ ඒ ටික ඒ දේවල් අපිට කරගන්න පුළුවන් ඊට පස්සේ මොකක් හරි type කරගෙන යද්දී අපිට අමතක වෙන තැනක් තියෙනවා අපිට පුළුවන් bookmark එකක් දාගන්න අපිට පුළුවන් මේක hard drive කියලා දාගන්න hard drive කියලා දාලා ඒකට bookmark එකක් add කරගන්න එතකොට අපි bookmark වලට ගියාම අපිට පෙන්නනවා අපහු ගියාම hard drive කියලා පෙන්නනවා එතන go to කරාම එතනට යනවා එහෙමත් නැත්නම් අපි delete කරන්න පුළුවන් මේ bookmark එක ඒ වගේ දේවල් අපිට කරගන්න පුළුවන් cross reference අනේ hyperlink එක ආචුට්ටක් කියන්නකෝ hyperlink hyperlink කියන්නේ අපි දැන් මෙතන මේ තියෙනවානේ document එකේ අපි සාමාන්‍යයෙන් PDF එකක් එහෙම ගත්තාම ඒකේ තියෙනවනේ පටුන අන්නේ පටුනේ තියෙනවනේ දැන් අපි තමු මේකේ පටුනේ තියෙනවා hard drive key logger කියලා තියෙන මුලින් පටුනේ ඊට පස්සේ තියෙනවා මේකේ තියෙන අර මාතෘකාව වලට බෙදලා තියෙන ඒවට මම මෙතන key logger කියන එක ගන්නවා මෙන්න මේවා මුලින්ම තියෙන පටුනේ කියලා හිතමුකෝ එතන මට ඕන මෙන්න මේ hard drive key logger කියන එක ක්ලික් කරාම මෙන්න මෙතනට යන
එතකොට මම කරන්නේ මේක මුලින්ම මේක හાર્ඩ්වෙයාර් කීලොගර් කියන එක මෙන්න මෙතන තියෙන එක අපිට කියවන්න ක්ලික් කරාම යන්න ඕන තැන තියෙන එක ඒක අනිවාර්යයෙන්ම මෙන්න මේ හෝම් එකේ තියෙන හෙඩ්ලයින් එකක් වෙන්නම ඕන හෙඩ්ලයින් අයිටම් හතරක් තියෙනවා හෙඩ්ලයින් 4 හෙඩ්ලයින් 3 හෙඩ්ලයින් 2 හෙඩ්ලයින් 1 කියලා මම මේක සබ් එකක් නිසා හෙඩ්ලයින් 2 එක දෙනවා එතකොට මේක ක්ලික් කරාම මෙතන පෙන්නන්නේ සාමාන්‍යයෙන් මේක පෙන්නන්නේ normal කියලා වෙන තැනක මෙතන ක්ලික් කරාම හෙඩ්ලයින් 2 එකක් වෙනවා ඊට පස්සේ මම මේක සිලෙක්ට් කරලා යනවා ඉන්සර්ට් එකේ හයිපර්ලින්ක් කියන එකට එතකොට පෙන්නනවා මේකේ හાર્ඩ්වෙයාර් කීලොගර් කියලා තැනක් තියෙනවා එහෙමත් නැත්තම් ඔයාට පුළුවන් මේක වෙන තියෙන එකට ඒ කියන්නේ වෙන තියෙන ෆයිල් එකට එහෙමත් නැත්තම් වෙන තියෙන ડોකියුමන්ට් එකට වෙන තියෙන ප්‍රෝග්‍රෑම් එකට මොකකට හරි ඔයාට පුළුවන් මේක ලින්ක් කරන්න. ඒ කියන්නේ මෙතන ඒ ක්ලික් කරාම අතනින් තමයි ඕපන් වෙන්නේ. ඒ වගේ ඔයාට කැමති දෙයක් කරගන්න පුළුවන්. මෙතනට ගියපුවාම ප්ලේසින් මේකේ ප්ලේසින් දිස් ડોකියුමන්ට් කියන එකට ගියපුවාම අපිට ඕන නම් බුක්මාක් කරලා තියනවා නම් බුක්මාක් වලට දාන්න පුළුවන් හයිපර්ලින්ක්. එහෙම නැත්නම් හෙඩ්ලයින් විදියට දීලා තියනවා නම් හෙඩ්ලයින් වලට දෙන්න පුළුවන්. මම මේකේ හાર્ඩ්වෙයාර් කීලොගර් කියන එක දීලා මේක සාමාන්‍ය පෙන්වන්නේ HTML පිටුවක වගේ එක. ඒ නිසා මෙතන පෙන්වන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන ක්ලික් කරාම නැත්තම් එතනට ගිහිල්ලා ආවම නවතින්නේ. මෙතන ඉඳන් ඊට පස්සේ අපිට කියවගෙන යන්න පුළුවන් විතර ඉතින් ගිහිල්ලා නවතිනවා. ඒක තමයි හයිපර්ලින්ක් එකකින් කරන්නේ. අහරි. ඊළඟට හෙඩර් එකයි ෆූට් එකයි අපි සාමාන්‍යයෙන් ටයිප් කරගෙන යද්දී අපේ කියලා අනන්‍යතාවයක් දෙන්න මෙතන මොකක් හරි මම මෙතන දෙනවා හැප්පයි සයන්ස් කියලා හෙඩර් එක ඊට පස්සේ මේ හෙඩර් එක අයින් වෙන්නේ මම මෙතන close header and footer කියලා එකක් ඇවිල්ලා තියෙනවා මේක මේ විදිහට edit කරද්දී close header and footer කියන එක දුන්නාම ඒක අයින් වෙලා ආපහු අපි type කර කර හිටපු තැනට එනවා ආපහු මට ඕන නම් මේකේ footer එකක් add කරන්න මට කැමති එකක් තෝරගන්න පුළුවන් මේක click කරාම ආවට ඇත්තනම් තෝරගන්න තියෙනවා මම footer එකක් දෙනවා මේක footer එකට දෙනවා 2021 කියලා डिफरेंट එහෙම දුන්නාම අපිට පුළුවන් ඔඩ් පේජ් වලට ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යා තියෙන පේජ් වලට වෙනවම ඉරට්ටේ සංඛ්‍යා තියෙන පේජ් වලට වෙනවම දෙන්න මේක එහෙමත් නැත්නම් show document text දුන්නාම අපිට ඒ document එකේ තියෙන text එක අයින් කරලා පෙන්නනවා එයා header එක විතරක් අපිට දැන් header එකක් දාගන්න ඕන නම් මේවත් එකක් දාලා අපෝ මේක දාලා බලන්න පුළුවන් නැත්නම් අයින් කරන්න පුළුවන් ඒක තමයි හෙඩර් එකෙන් කරන්නේ ඊට පස්සේ ඊට පස්සේ අපිට තියෙනවා page number කියන්න අපිට අපි පොතක් එහෙම ගත්තාම page number එකක් තියෙනවා අපිට ඕන නම් පුළුවන් top of page කියනකින් page එක උඩින්ම පෙන්වන විදිහට දාන්න හැබැයි ඒක දැම්මම පස්සේ අපේ header එක අයින් වෙලා තමයි එන්නේ
එනිසා අපි ෆෝට එකේම අපිට පුළුවන් පේජ් නම්බර් දෙන්න. එහෙමත් නැත්නම් හෙඩර් එකේම අපිට දෙන්න පුළුවන්. මේකත් හෙඩර් එකක් හරි ෆෝට එකක් හරි විදිහට තමයි ගන්න. මේ පේජ් නම්බර් කියන එක. ඊට පස්සේ ටෙක්ස්ට් බොක්ස් එක අපිට පුළුවන් කැමති විදිහට මේකට ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඩ් කරන්න මේකෙම. ඉන්සර්ට් වල වෙනවම කියනවා ටෙක්ස්ට් බොක්ස් කියලා. ඒකේ අපිට පුළුවන් කැමති විදිහට කැමති තැනකට දාන්න ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න. ඒක අර ට්‍රැපින් කියන එක ඔටෝ වෙනවා. ඒ නිසා ඒකේ අවුලක් නැහැ එන්න. මේවන ඕන වෙන්නේ. මේකේ තියෙන්නේ අපි දෙනවා නම් මොකක් හරි ඩොකියුමන්ට් එක ෆෝට් එකක් දෙනවා නම් ෆෝට් එක දෙද්දි මම පෙන්නන්න. වැඩිය හිතන්න බහිර වෙනවා පොඩ්ඩක් ඒ ෆෝට් එකට හෙඩර් එකටයි. හරි මෙතනට අපි දෙනවා නම් මම මෙතනට ගිහිල්ලා ක්වික් පාර්ට්ස් වලින් දෙනවා ඕත කියලා එකක්. එතකොට ඕතගේ නම මෙතනට දෙන්න පුළුවන්. මම මේක ක්ලෝස් කර ගන්නවා ඩිස්ප්ලේලින් හෙඩර් එක ෆෝට් එක. එතකොට මම මේක සිංගල් පේජ් විතරක් දීලා තියෙන නිසා මේ පිටුව විතරයි එන්නේ. ඊට පස්සේ ඔයාලට ඕන නම් ආපහු එඩිට් කරගන්න පුළුවන් මේක කැමති විදියට. මෙතන ඔයාලට ඕන නම් date and time එක ඔයාලට පුළුවන් insert එකට ගිහිල්ලා quick parts වල document property තියෙනවා. එතන එතන date publish date තියෙනවා. date එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕන field මෙතන තරම් තියෙනවා. එතනින් edit time එක තියෙනවා. date එක වෙනම තියෙනවා. ඩේට් එකේ ෆෝමැට් ඕන එක කර දෙන්න පුළුවන්. එතකින් දුන්නාම අද ඩේට් එකේ තැනට ඇඩ් කර ගන්න අය ඊට පස්සේ අපි ටයිප් කරගෙන යන්න පුළුවන්. ඊළඟ වර්ඩ් ඩාට් එක මම කලින් කිව්වා වගේම අපිට කැමති ඒක පිටුවකට විතරක් මේ ඒක වැටෙන්නේ ඒක සිලෙක්ට් කරපුවාම හෙඩින් එකෙන් ටූල් බාර් එකෙන් මම ඒක වෙනම දීලා තිබ්බේ ඒකයි. මෙතන මේ තියෙන මම වෙනම අර ඔඩ් පේජ් වලටයි මේ වටේ වෙනම දීලා තිබ්බේ. ඒ නිසා ඊළඟට වර්ඩ් ඩාට් එකෙන් අපිට පුළුවන් අපි කැමති ටෙක්ස්ට් එකක් ලස්සන විදිහකට දාගන්න. ඒකත් අර වගේම එඩිට් කරගන්න පුළුවන්. මම අර කලින් කිව්වා එක ගැන. ඒක අය කියන්නේ නැහැ මම. ඊළඟට ඩ්‍රොප් කැප් එක මේක ටිකක් වැදගත් දෙයක්. ඔයාලා දෙකලදී පත්‍රයක් එහෙම ගත්තාම පළවෙනි අකුර ටිකක් ලොකුවට පෙන්වනවා. ඒක කරන්නේ මෙන්න මේ ඩ්‍රොප් කැප් එකෙන්. ඔයාලට පුළුවන් මේක මෙන්න මේ විදිහට හරි එහෙමත් නැත්නම් මෙන්න මේ විදිහට හරි පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් මේක නැතුව යූස් කරන්නත් පුළුවන්. අපි මේක දුන්නට පස්සේ අපිට මේක ලැබෙනවා මෙන්න මේ විදිහට. ඔයාලට මෙතන කැමති අකුරක් ආපහු වෙනස් කරගන්න පුළුවන්. කැමති දේ අකුරු කීපයක් නම් ඒ අකුරු කීපයක්. එහෙමත් නැත්නම් ඔයාලට වෙන මොකක් හරි ඕන නම් ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන් එක. ඊට අමතරව මේකේ තියෙනවා පහළම drop cap option කියලා. ඒක ඒකට ගියහම ඩ්‍රොප් කැප් ඔප්ෂන් එකට ගියාම ඔයාලට නන් එක හරි ඩ්‍රොප් එක හරි ඉමේජින් එක හරි තියෙනවා. ඩ්‍රොප් එකේ ඔයාලට පුළුවන් ෆොන්ට් එක තෝරන්න මොන ෆොන්ට් එකෙන්ද යන්නේ කියලා. ඊට පස්සේ කීයක් ලයින් එනවද? ඒ කියන්නේ මෙතන තියෙනවා ලයින් තුනක්. ඒ වගේ ඔයාලට පුළුවන් ඕන නම් ලයින් හතරක් දාගන්න. එහෙමත් නැත්නම් ලයින් දෙකක් දාගන්න. ටෙක්ස්ට් එකේ ඩිස්ටන්ස් එක තෝරන්න පුළුවන්. මම මෙතන 0.5 වගේ දීලා ඕකේ කරද්දී ඔයාලා බලාගෙන ඉන්න මෙතන වෙනස්කමක් වෙනවා. මෙන්න මේ වගේ වෙනස්කමක් වෙනවා. ඒ මකුර රූල් දෙකකට අඩු වුණා. ඒ වගේම මේකේ ඩිස්ටන්ස් එක වැඩි වුණා. අන්න මේ දේවල් ටික කරගන්න පුළුවන් එතනින්. ඊළඟට සිග්නේචර් ලයින් එක සිග්නේචර් ලයින් එකකින්
සිග්නේචර් ලයින් එක ඔන්ලයින් එකක් දෙන්නේ. මෙයා අපිට පුළුවන් සිග්නේචර් ලයින් එකක් දාගන්න ඊමේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ අපේ සයින් එක නම ඒ වගේ දේවල් දාලා සිග්නේචර් එකක් දෙන්න පුළුවන්. ඩේට් ඇන්ඩ් ටයිම් එක අපි කොහෙට හරි ඇඩ් කරන්න ඕන නම් අපිට දැන් තියෙන ඩේට් ඇන්ඩ් ටයිම් එක ඇඩ් කරන්න ඕන නම් අපි තව මෙතනට අපිට ඕන ඩේට් ඇන්ඩ් ටයිම් එක ඇඩ් කරන්න මෙතනින් ගිහිල්ලා මෙතන ඩේට් ඇන්ඩ් ටයිම් එක දෙන්න පුළුවන්. එහෙනම් ඊයක දීලා මෙතන අප්ඩේට් ඔටෝමැටිකලි දුන්නා. අපි හෙට බලද්දී අපිට පෙන්වන්නේ හෙට දිනේ. එහෙමත් නැත්නම් අපි මේක දෙන්නතෝ තිබ්බොත් අපිට පෙන්වන්නේ අද දිනේ විතරයි සාධාරණ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අපි හෙට බලුවත් අද දිනේම විතරයි පෙන්වන්නේ. අපි මේක දීලා තිබ්බොත් අපිට මේක මේ විදිහට පෙන්වනවා අප්ඩේට් වෙනවා ඒක හැමදාම. ඊට පස්සේ තියෙනවා අපිට අර ෆන්ක්ෂන් ටික මේවනම් 5R වර්ග. ඊට පස්සේ ඒ වගේ අපිට අර ඕන කරන සූත්‍ර ටිකක් තියෙනවා. මෙතන පුළුවන් අපිට ඕන සූත්‍රයක් අරගෙන ඒක අපිට ඕන විදිහට වෙනස් කරලා එහෙමත් නැත්නම් මොකක් හරි අපිට දාන්න ඕනේ ඒවා ටික දාලා අර වගේ ඒක වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේකෙත් අපිට තියෙනවා ඇත්තරම් මෙතන සිම්බල් ටික මෙතන අපිට ඕන නම් අනන්තයයි කියලා දාන්න ප්‍රොබ්ලම් මේවා දාන්න. අර කීබෝඩ් එක අපිට සාමාන්‍යයෙන් භාවිත කරන්න නැති ඒවා කීපයක් මෙතන හම්බෙනවා. කීපයක් කියන්නේ ගොඩක් දුරට ඒ වගේම තමයි ගොඩක්ම තියෙන්නේ. අපි අර less than no equal කියන එක දැම්මොත් මේක දාන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට පුළුවන් මේක සයින් සූත්‍ර තියෙනවා වෙනවම සයින් කෝස් සයින් ඉන්වර්ස්. හැබැයි මේකේ මුලින්ම එකක් ඇඩ් කරගෙන ඉන්න ඕනේ. කියන්නේ මෙතනින් ගිහිල්ලා equation වලට අපිට කැමති එකක් ඇඩ් කරගෙන ඉන්න ඕන. අපි මේක ඇඩ් කරගත්තත් ඊට පස්සේ ඒකේ මෙන්න මේ ටික් තුනක් වෙලා තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ අපිට sin සූත්‍රයක් ඕන්න. කොහොමද දෙනවා cos sin මේ cos දුන්නේ. මම මේක දෙනවා cos 60යි කියලා. ඊට පස්සේ අපිට ඕනනම් පුළුවන් ඒක සමාන කරලා කීයද කියලා ලියන්න. මේ විදිහට cos 60 කියන එක මේක වෙන නම තියෙන cos එක cos විදිහට 60 කියන එක 60 විදිහට ඊට පස්සේ සමානයි. අපිට ආයෙ ඕනනම් මෙතන sin සූත්‍රය මේ විදිහට දෙන්න පුළුවන්. මේ වගේ අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒ ටික තමයි. ඊට පස්සේ ආයෙ අපිට සිම්බල් තියෙනවා. ඒ සිම්බල් වලින් අපි අර දැන් ඩික්කර කමී යූස් කරපු සිම්බල් වල තමයි මෙතනට ගොඩක් දුරට එන්නේ. අපි මෙතන මෝ සිම්බල් ගියොත් ඒකට නම් ටිකක් වෙලාව ගනී සමහර විට. සිම්බල් වලින් කරන්නේ අපිට සාමාන්‍යයෙන් අපි භාවිත කරන්න කීබෝඩ් එකේ නැති සිම්බල් අපිට අරන් දෙන එක. ඉතින් එතනින් අපිට පුළුවන් අපි කැමති සිම්බල් එකක් ඇඩ් කරගන්න. මට ඒක කරලා පෙන්වන්න බැරි වෙයිද දැන් සමහර විට. ඒක කරන්න බැරි වෙයි හිරවිල. හරි හරි මෙය මෙන්න තියෙන සිම්බල් අර අපි කාඩ් පැකේ තියෙනවා වගේ ඒ සිම්බල් තියෙනවා. ඊට පස්සේ ආය සවුන්ඩ් එකේ ඒ සිම්බල් තියෙනවා වෙනවම. ඊට පස්සේ අකුරු වර්ග තියෙනවා. මෙතනින් අපිට ඕන ෆොන්ට් එක දාගන්න පුළුවන්. සාමාන්‍ය අපි ටයිම්ස් නිව් රෝමන් කියන ෆොන්ට් එකෙන් තමයි ටයිප් කරන්නේ. අපිට ඒක දාගෙන කැමති විදිහකට අපිට ඕන විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඉන්සර්ට් එක ඉවර කරා. මේවා මේක නම් ඕනේ නැහැ. රෙෆරන්ස් එක නම් එච්චරම අදාළ වෙන්නේ නැහැ. මේලින් එක ඕනේ නැහැ. රිවියු එක පොඩ්ඩක් උඩින් කරන්නම් මම ඊළඟ දවසේ. මේක නම් ඕනේ නැහැ. view එක ඕනේ නැහැ කොහොමවත්. මේකේ full string reading එක විතරයි ඕන වෙන්නේ. මේක කරන්න මේක හෙට කරන්න ඔව් හෙට කරලා දෙන්න.
රෙෆරන්ස් එක ඕන වෙන්නේ නැහැ. එතකොට page layout එකයි මේ ටික ටික coding වලට කියලා දෙන්නම් ඕන වෙන්නේ. ඕන වෙයි කියලා හිතන ටික ඒ ටික තමයි තියෙන්නේ. මොකද ප්‍රශ්න තියෙනවද අද කරපු ටිකේ? හරි දැන් නවත්තමු.